नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरण नमस्कार वेवा दमरुवनट समदा सदहम शरण नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण साधु मिंतुम धर्मे किया दीला अप पैविधिकल अपगे पिन्वत लोकस्वामीन वहांसेट अपगे नमस्कार वेवा मे पुण्य भूमि वेड सिटी ने अवसर पिन्वत नायक स्वामीन वहांसी एतुलु सील स्वामीन वहांसी लगे अवसर पिन्वत सील मेनिवरुनी श्रद्धावंत पिन्वतुनी अद मे इंदम मे बुद्ध सुवंद वेड सटहानी අපි එක දිගට කතා කරන්න බලාපොරොත්තු වෙනවා සම්මා දිට්ඨිය උපදව ගන්නට අදාළ වෙන දේශනා ටිකක්. එතකොට කරුණු 16ක් කරුණු 16ක් අපි කතා කරනවා. ඒ තමයි යම් කෙනෙක් මේ ලෝකේ පවතින ඇත්ත ඇත්ත විදිහට දකින වැඩපිළිවෙල තමන්ගේ සිත තුළ ගොඩනගා ගන්නා ක්‍රම 16ක් සම්බන්ධව. එතකොට මේ 16න් එකක් අපි අද ඉගෙන ගන්න. හවස් වරුවේ අපි පොඩ්ඩක් කතා කරනවා පහුගිය කාලේ යම් යම් අය ඇහුව ගැටලු ටිකක්. ඒ තමයි ඉරියාපතේ සම්බන්ධ. ඒ වගේම සමහර කෙනෙකුට තියෙනවා සති සම්පජාඤ්ඤය ගත්තත් මේ දෙකේ වෙනස. ඊට පස්සේ මේ දෙක පිළිබඳවත් සතිය සම්බන්ධවත් අපි හවස්වරුව පොඩ්ඩක් කතා කරමු. ඒත් අපි හවස්වරුව පොඩ්ඩක් යොදා ගන්නවා දිගටම භාවනාව සහ භාවනාවට අදාළ දේවල් සම්බන්ධව ඉගෙන ගන්න. පින්නතුනි අපි මුලින්ම තේරුම් ගන්නට ඕන දෙයක් තමයි අපි හැමදිනාගීම ජීවිතවල ස්වභාවයක් තමයි නිතර කර්ම රැස් වෙවි තිබීම. බුදුරජාණන් වහන්සේ වදාළේ අර ඔබ අහලා ඇති මේ කරත්ත රෝදේ කරත්තෙන් ගැලවිලා විසි වෙලා නොයෙන්නේ මොකක් හින්දාද? කඩයනියක් තියෙන නිසා. කඩයනිය තියෙනකම් මොකද වෙන්නේ? රෝදේ කරත් මේ කරත්ති රෝදේ රැඳිලා තියෙනවා. පින්නතුනේ ඒ වගේම අපේ ජීවිතයේ දිහා බලද්දී අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අපේ ජීවිතේ සකස් වෙලා තියෙන පැවැත්ම පිණිස.
අපේ ජීවිතේ සම්පූර්ණයම හැදිලා තියෙන කුමක් පිණිසද? පැවැත්ම පිණිස. එතකොට මේ නොපැවැත්ම පිණිස පවතින එකක් නෙවෙයි අපේ ජීවිතය කියලා කියන්නේ පැවැත්ම පිණිස පවතින එකක්. ඒ කියන්නේ සංසාරයට සකස් වෙච්ච එකක් තියෙන්නේ. එතකොට අපි සංසාරයේ සකස් වෙවි යන ගමන නිර්මාණය වෙනවා මේ කර්ම රැස්වීමත් එක්ක. ඊතර මේ කර්ම රැස්වීම නිසා ඔබත් අපත් ලැබපු ඵලයක් තමයි අපි මේ S2 කියලා කියන්නේ. මේ ආයතන 6 කියලා කියන්නේ කර්මයක් නිසා සකස් වෙච්ච එකක්. ඒක අපි අවබෝධ නොකරගෙන හිටියාට මේ ලෝකේ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ වදාලා පුරාණ මේතංකම් පුරාණ කර්මයක් මොකද්ද මේ ඇස කියන්නේ මේ කන ආදී ආයතන හය කියන්නේ ඇස කන නාහි දිව කය සිත. ඒතර මේ හයට කියනවා සලායතන කියලත් සලායතන කියන්නේ ආයතනිකෙන් කරන්නේ යමක් හදලා දෙන එක ලෝකේ. ඒතර අපේ මේ ඉන්ද්‍රියන් හය ඔස්සේ අපේ මොකද වෙන්නේ චේතනා පහල කරලා මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු ඔස්සේ කර්ම සකස් වීමක් දිගට තියෙනවා. ඒතර අපි ඔබ මේ විදිහට කර්ම සකස් කරගෙන එන ගමනක මේ ලෝකේ පහල වෙනවා බුදුරජාණන් වහන්සේ පහල වෙලා මේ ක්‍රියාවලිය අවබෝධ කරගෙන මේ ක්‍රියාවලිය බිඳිනු යම් තැනක. අන්න එතකොට ලෝකේ නිර්මාණය වෙනවා බුදුරජාණන් වහන්සේ නමක්. අන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ගැන අපිට පෙන්වා දෙන්නේ. අපිට දකින්න තියෙන දේවල් තියෙනවා පින්නතුණි එකක්. සමහර කරන කියන දේ සමහර පුද්ගලයන්ට මේ ජීවිතවල ප්‍රතිසන්දීමක් තියෙනවා. සමහර චේතනාත්මක කරන කියන දේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ ජීවිතේ ඉඳන් ප්‍රතිසන්දීම් තිබෙනවා කියන එක. සමහර අය කරන කියන දේ චේතනාත්මකව ඊළඟ ජීවිතේ නෙමෙයි ඊට පස්සේ ජීවිතේ ඉඳන් ප්‍රතිසන්දිනවා. සමහර විට නිවන් දක්නා ඥාති දක්වාම ප්‍රතිසන්දින කර්ම විපාක තියෙනවා. මේ අතර අපිට දකින්න තිබෙනවා සුවිශේෂී දේශනා යම් ස්ථානවල බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයේ පිහිටලා අවබෝධින් සරණී පිහිටලා මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන කෙනෙකුගේ ඒ කර්ම විපාකය වෙනස් වීම පිළිබඳව සඳහන් වෙන කරුණු තියෙනවා. ඊට පස්සේ මේ ධර්මාර්ගය තුල අපිට හොඳට මේ බුද්ධ දේශනා කියවද්දී අපිට පේන දෙයක් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශන ඇසුරු කරගෙන තමන්ගේ ජීවිතය ගොඩනගාගත් සමහර පිරිස් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ ඒ කෙනාගේ නිරේ යන්න තිබුණ රාගය, නිරේගාමි රාගය, නිරේගාමි ద్వේසය, නිරේගාමි මෝහය ප්‍රහාණය වුණා කියලා සඳහන් කරනවා. එතනින් පෙන්වා දෙන්නේ යා නිරේ නිරිසතෙක් වෙන්නේ නැති බවයි පෙන්වන්නේ. ඒ කාරණෙන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඔහු තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපායේ උපදින ජීවිතය එතනින් නැවතුණු බවයි. නමුත් ඒ තැන්වලම පෙන්වා දෙනවා නමුත් ඔහු උපදිනවා කියලා. ඒ කොහෙද? එක්ක මනුස්ස ලෝකයේ සුගති ලෝකවල භවහතක් උපදින බවත් කියනවා. භවහත අවසානයේදී සම්පූර්ණයෙන්ම අර සකස් වීම වෙනස් වෙන බවත් කියනවා. ඒ වගේම තමයි සමහර කෙනෙක් ඉන්නවා මේ ලෝකේ උපදින්නේ නැතුව බ්‍රහ්ම ලෝකයක් වෙනි ලෝකයක ඉපදිලා එතනින් පින්වම් පාන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ පිහිට හදාගත් අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙද්දී එෙහිදී සඳහන් කරන විශේෂ කාරණයක් තියෙනවා.
ඊතමයි ඊවන් ශ්‍රාවකයෙක් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ නිවන කරා පැමුණුනාය එහෙම නැත්නම් සම්මා දිට්ඨිය උපදව ගත්තා කියන කාරණේ කියා දෙනවා ඒ වගේම තමයි කියනවා ඒ කෙනෙකුට මේ මාර්ගයේ පිහිටපු කෙනෙක් ඒකාන්තයෙන්ම නිවන කරා යන අර නිරේගාමී රාග ද්වේෂ මොහ ප්‍රහාණය වෙච්ච කෙනාට කියනවා වචනකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කෙනාට සෝතාපන්න සෝත කියන වචනේ පෙන්වා දෙන්නේ සැඩපහරට ආපන්න කියලා කියන්නේ පිළිපන්නා කියන එක එන සැඩපහරට වැටුණා කියන එකක් එතන කියනවා කාමයේ කියන සැඩපහර ගැන පෙන්වා දෙද්දී කාමයේ සැඩපහරට හසු වුණ කෙනෙක්ගේ ගමන නවතින එකක් නෙවෙයි නමුත් මෙතනදී සැඩපහර වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ සැඩපහර ගහගෙන යන්නේ මුහුදට එහෙම නැත්නම් මෙතනදී පෙන්වන නිවන එතකොට මේ සැඩපහරට වැටුණ කෙනා ඒකාන්තයෙන්ම නිවන කරා යනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සෝතාපන්නයි එහෙම නැත්නම් සම්මා දිට්ඨිය උපදවගත්ත ශ්‍රාවකයා කියලා පෙන්නනවා. ඊතර මේ සම්මා දිට්ඨිය උපදවගත්ත කෙනත් සම්මා දිට්ඨිය උපදවගත්ත නැති කෙනා අතරත් වෙනසකුත් පෙන්නනවා. ඒ තමයි සම්මා දිට්ඨිය උපදවගත්ත නැති එහෙම නැත්නම් සෝතාපන්න නොවුණු කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නිරය ප්‍රේත ලෝක තිරිසන් ලෝක සතර අපාය වැටෙන කෙනෙක් විදිහට. ඒ ලෝකවලට ඉපදීපදී යන ස්වභාවී යුක්තයි කියලා පෙන්වා දෙනවා. එනම් මෙයා පෘථග්ජනීක වශයෙන් උත් පෙන්වා දෙනවා. ඒතකොට සම්මා දිට්ඨිය උපදවගත්ත කෙනාට කියනවා සතර අපායේ උපදින්නේ නැහැ කියලත්. ඊට පස්සේ තව විශේෂ දෙයක් කියනවා මේ සම්මා දිට්ඨිය සම්බන්ධව. ඒ කියන්නේ සෝතාපන්න කෙනා ගැන ඒ සෝතාපන්න ඵලයත් එක්ක ඔහු තුල දකින්න ලැබෙන සුවිශේෂී ලක්ෂණ පෙන්වා දෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන තියෙන නොසෙල්වෙන පැහැදීමක් ගැන කියා දෙනවා. ඊතර මේ පැහැදීම ගැන නිර්වචනයක් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. ඒ පැහැදීම කවර ආකාරයේ එකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විවිධ කරුණුවලින් පෙන්වා දීමක් කරලා තියෙනවා. ඒක පෙන්වන්නේ උන්වහන්සේ දෙවියෙකුට වෙනස් කරන්න බැරි පැහැදීමක් ඒ සෝතාපන්න කෙනා තුළ පිහිටලා තියෙනවා කියනවා තථාගතයන් වහන්සේ ඇරඹ. එතකොට බ්‍රහ්මීෙක්ට දෙවියෙක්ට මාරීෙක්ට බ්‍රහ්මීෙක්ට ශ්‍රමණීෙකුට ඒතර අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ලෝකේ බලවතුන්යයි සම්මත යම්තාක් සත්වේ වේද මේ ලෝකේ ඒ කිසි පුද්ගලිකුගේ මතයක් හෝ දෘෂ්ටියක් නිසා අර සෝතාපන්න කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන උපන්නා වූ පැහැදීමක් තියෙනවද මෙයයි මාර්ගයේ මෙයයි සත්‍යේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරේ කියලා ඒ පැහැදීම ඒ කිසි කාරණයක් නිසා ඒ කෙනාගේ හිත තුල දෙවියෙක්ට මාරයට වෙනස් කරන්න බැරි බව ඊට පස්සේ කියා දෙනවා ඒ ධර්මීය සම්බන්ධවත් ඒ පැහැදීම ගැන කියද්දි කියනවා දෙවියෙක්ට මාරයට වෙනස් කරන්න බෑ කියන එක ඒ වගේම සංඝයා ගැන පිළිහිටෙනවා සුපටිපන්නයි උජිපටිපන්නයි කියලා පැහැදීමක් ඒතර යායි ධර්ම මාර්ගයෙන් අඳුරගන්නේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනා සංගයා ගැන තියෙන පැහැදීමත් මේ ලෝකේ දෙවියෙක්ට මාරයට වෙනස් කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ යාගේ සීලය සම්බන්ධව කියන්නේ ආර්යකාන්ත සීලයක් කියන වචනේ කියන ආර්යකාන්ත සීලයක් කියලා කියනවා. ආර්ය කියන්නේ උතුම් නිශ්‍රේෂ්ඨ කියන එක. ඊතර මෙතනදී අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ සෝතාපන්න කෙනාගේ සීලය සම්මා සමාධි ඉපදීම පිණිස හේතු වෙන එකක්. පිරිසිදු එකක් විදිහට ඒ සීලය පිළිහිටෙනවා. නික්ලේසි බව උපදවා ගැනීම පිණිස පිරිසිදු බව පිණිසම ඒ සීලය යාට උපකාර කරනවා. අරහත්වේ කරා යන ගමනට අදාළ විදිහට ඒ සීලෙන් අනුග්‍රහයක් ඔහුට ලැබෙන්න පටන් ගන්නවා. එහෙනම් අපිට පේනවා ඒ ශ්‍රාවකයා නුවණින් සීලය වඩනවා කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහෙනම් මේ කරුණු කාරණාත් එක්ක බුදුරජාණන් වහන්සේ හැම ආකාරයෙන්ම පෙන්වා දෙන්නේ සෝතාපන්න ශ්‍රාවකයා. එතකොට මේ සෝතාපන්න ශ්‍රාවකෙක් සිතන රටාවක් ලෝකේ තියෙනවා. ඒතර රටා 16ක් පිළිබඳව අපි ඉගෙන ගන්නවා ඉදිරියේදී වැඩසටහන් 16කදී. පින්වතුනි අපි තව කරුණු ටිකක් මේ සම්බන්ධව ඉගෙන ගත යුතුයි. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සෝතාපන්න කෙනා සම්මා දිට්ඨිය ඉපදිච්ච කෙනා පිළිබඳව
දෙවියන්ට මිනිසුන්ට බඹුන්ට විවිධාකාරයෙන් පෙන්වා දීලා තියෙනවා. කොහොමද බුදුරජාන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වා දෙන්නේ? සමහර අවස්ථාවල කියන මහණෙනි මේ සෝතාපන්න ශ්‍රාවකය කියලා කියන්නේ බෙරළු කැට හතක විතර පුංචි ගල් කැට හතක් අරන් අහනවා මේ හතද විශාල මහමේරු පර්වතයේද තවත් වෙනක අහනවා හිමාල පර්වතයේද කියලා. ස්වාමිනී මේ ගල් කැට හතත් එක්ක මේසා විශාල පර්වතයක් සසඳන්නට බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විහිසුණී පෙන්වා දෙන්නට ඒ කුමක්ද සෝතාපන්න කෙනෙකුගේ දුක මේ ගල් කැට හත වගේ. ඒකින් අදහස් කළේ ඔහු ආයතන හයක් නිසා එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයක් ලැබීම නිසා විඳින දුක භව හතකට සීමා වන බව. අවසන් කරපු දුක අර හිමාල පර්වතයේ මහමේරු පර්වතයේ සසඳලා කියනවා ඔහු ඊවන් දුක අවසන් කළා කියලා. ඊට පස්සේ බුදුරජාණන් සමහර ලාවට ජල බිඳු හතක් අරන් අහනවා මහමුදී මේ ජල බිඳු හතද විශාල මහා සාගරයේද සසඳන්න බෑ කියනවා. එතකොට පෙන්වා දෙන්නේ මහා සාගරය වගේ දුකක් සෝතාපන්න කෙනා අවසන් කරලා තියෙනවා. ජල බිඳු හත වගේ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙන්නේ කියනවා. එහෙනම් අපිට පැහැදිලි මේ හැම දෙයකින්ම සත්වයන් ගැන මහා කරුණාව ඇති බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම වැදගත්කම පෙන්වා දුන්නා කියන එකයි. තවත් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මහණෙනි හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගන්නට මත්ින් කුමක් කළේ මේ කුමක්ද කරන්න කියලා හිස ගිනි ගත්ත කෙනෙක්. එතකොට භික්ෂුන් සාමාන්‍ය ලෝකයේ දකින ක්‍රමී පිළිතුරක් දෙනවා. මොකද්ද? ඉක්මනට ගින්න නිවා ගන්න ඕනේ කිව්වා. ඇවිලිච්ච හිස ඒ හිසේ ඇවිලිච්ච ගින්න නිවා ගන්නට විහිසෙන්න ඕනේ කියන අපි දෙන පිළිතුරම දුන්නා. නමුත් බුදුරජාණන් වහන්සේ දීප පිළිතුරු ඊට වඩා වෙනස් එකක් වෙනවා මේ ලෝකෙට. එහෙමනම් අපි දෙවියන් මිනිසුන් බඹුන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ එතනදී හඳුන්වා දෙන දේ. මොකක්ද හඳුන්වා දෙන්නේ? මහණෙනි හිස ගිනි ඇවිලෙද්දී ඒ ගින්න නිවා ගන්නට මත්ින් සෝතාපන්න වෙන්න. එහෙම නැත්නම් එතනදී පෙන්වා දෙන්නේ සම්මා දිට්ඨිය උපදව ගන්න කියන එක. පින්වතුනි එහෙමනම් මෙන්න මේ සම්මා දිට්ඨිය උපදව ගැනීමේදී සම්පූර්ණම සම්මා දිට්ඨිය උපදව ගන්නට අපට උපකාර වෙන්නේ සිතන රටාව. ඒතකොට මේ සාමාන්‍ය ලෝකයේ පෘථග්ජන පුද්ගලයෙක් සිතන රටාවක් තියෙනවා. ඒකට කියන්නේ ඒ ක්‍රමයේ තුල ඒ සාමාන්‍ය පෘථග්ජනයා සිතන රටාව තුළ සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. නමුත් ආර්යයන් වහන්සේලා සිතන රටාවක් තියෙනවා. මේ ධර්මයට පිළිපන්න බුදුරජාණන් වහන්සේලා පෙන්වා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ රටාවක් තියෙනවා. ඒ රටාවට සිත සකස් කරගත යුතුයි. අන්න ඒ විදිහට කල්පනා කිරීමට කියනවා යෝනිසෝ මානසිකාර්ය වාසී. ඒතරෙ හිමනම් අපිට පැහැදිලි අපි සිතන රටාව ක්‍රමවත්ව හදාගන්න ඕනේ කියන එක. ඒතරෙ හිතන රටාව තමයි පින්නොතුනි වැදගත් වෙන්නේ. ඒතරෙ මේ සිතන රටාව ලෝකේ බාහිර මතිමතාන්තර වලට වඩා ධර්මය අවබෝධ කරපු බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන ක්‍රමයේ වැදගත් බව අපි හිතේ තියාගන්න ඕනේ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ කියා දීපු ක්‍රමයට අපි චින්තනෙ අපි හසුරවන්න ඕනේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සංඝයා සරණ යනු. ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ පොදුවේ ලෝකයේ තුල කලකිරීම ඇති වෙන අයත් ලෝකේ ඉන්නවද නැද්ද? වික්ෂුන් විදිහට ඉන්නවා. එතකොට අන්ධ විදිහට අපේ සරණ යෑම නොතිබිය යුතුයි, ප්‍රඥාව තිබිය යුතුයි. අපි සරණ යද්දී අපි සරණී පිහිටදී අපි මුලින්ම සිහියට නගා ගන්න ඕනේ කාවද? රහතන් වහන්සේලා. සහ රහතන් වහන්සේලා මේ ලෝකෙ ගැන අපිට පෙන්වා දීපු විදිහ තමයි වැදගත් වෙන්නේ. එතකොට ලෝකේ සිල්වත් ගුණවත් සංගරුවන ඉන්නවද නැද්ද? ඉන්නවා. අසාමාන්‍ය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් විශේෂයෙන් අපි මේ වෙලේ සිහිපත් කරන්න ඕනේ, අපි රැස් කළ පින් අනුමෝදන් කරන්න ඕනේ විශේෂයෙන් පින්වත් අවසර නාවිනී අරිදම් නායක ස්වාමීන් වහන්සේට. මම උන්වහන්සේව දැකලා තියෙනවා, පුදුම සිහිනුවණ, පුදුම මෛත්‍රියක්, කිසි කෙනෙක් පහත් කළේ නැහැ.
අසාමාන්‍ය කෙනෙක් පෙර ජීවිත සිහිපත් කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක් කියන සුමාන දෙකින් අෂ්ට සමාපatti උපදව ගත්ත කියන අසාමාන්‍ය කෙනෙක් නේ. ඒ නිසා තේරුම් ගන්න සුපටිපන්නයි විජිපටිපන්නයි කියලා සංඝය අතරේ සිහිපත් කරන්න පුළුවන් සංඝයා මේ ලෝකේ වැඩ හිටියේ. ඉතින් අපිට ලොකු ලෝකෙට මේ අලාභයක් උන්වහන්සේගේ ඒ අපවත් වීම. ඉතින් පින්වතුනි අපිට වැදගත් කියලා කිව්වේ මොකක්ද? අපි සිතන රටාව. එතකොට මේ සිතන රටාව පිළිබඳව පින්වා දෙන්නේ කවුද අපිට? බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ රහතන් වහන්සේලාගේ දේශන ඇසුරු කරගෙන. එතකොට අපි අද ඉගෙන ගන්න මේ මේ දේශනා 16 කියන්නේ මේ සම්මා දිට්ඨි උපදව ගන්නට මුල් වෙන කරුණු ටික ඇතුළත් වෙන්නේ. මධ්‍යමයේ ප්‍රමාණයේ දේශන ඇතුළත් මොකද්ද? මජ්ඣිම නිකාය. මජ්ඣිම ඒ කියන්නේ නිකාය කියන්නේ කොටසට තමයි අයිති වෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. ඒතර මේ කරුණු ටික මේ දේශනාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට වචනයට අනුව හික්මිලා මේ ලෝකේ අති ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච ලෝකේ කෙලවර දුටු ප්‍රඥාවෙන් අග්‍රහිෂ්වර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේක දේශනා කළ තියෙන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ කවුද? අම්මා කෙනෙක් වගේ නේද? එතකොට ඒ කියන්නේ මුලින් ශාසනයට එන අයව සෝතාපන්නි ඵලයේ පිහිටවල තියෙනවා. එතනින් එහාට හික්මවල තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ. එතකොට සමත විදර්ශනා ආදි වශයෙන් 이르දියාදී දේ ධර්මතා උපදව ගන්නට. එතකොට එහෙමනම් අපිට පේනවා මේ දේශන අතිසෙයින්ම අපිට උපකාරයි. උපකාරයි කියන එක. පින්නතුනි අපි මේක හිමින් නුවණින් ක්‍රමානුකූලව ඉගෙන ගත යුතු එකක්. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා ශ්‍රාවස්තී, එහෙම නැත්නම් සැවැත් නුවර ජේතවනාරාම. ඊට මේ දේශනාව සිද්ධ වෙන්නේත් එහිදී. ඊට මේ දේශනාව කරන්නේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ඒ කාලෙ වෙද්දි වැඩ ඉඳලා තින්නෙත් සැවැත් නුවර ජේතවනාරාම. එතකොට ඒ වෙලාවේ අර එතන හිටපු භික්ෂූන් ආමන්ත්‍රය කළා තියෙන ආවුසෝ භික්ඛවෝත් කිය මේ සාරිපුත්තන් වහන්සේ ඒ භික්ෂූන්ට ආමන්ත්‍රණය කරද්දි ඊට පස්සේ ස්වාමිනි සාරිපුත්තන් වහන්සේ කියලා ඒ භික්ෂුණුත් පිළිතුරු දුන්නා. අන්න ඒ වෙලේ තමයි සාරිපුත්තන් වහන්සේ මේ කරුණු කියා දීලා තියෙන්නේ. අහනෝ සම්මා දිට්ඨි, සම්මා දිට්ඨීති ආවුසෝ උච්චති. තර්මිතනි කියනවා සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය කියලා ආයස්මතු වරුණි මේ කියනවා සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය කියලා. කිත්තා වතානුකෝ ආවුසු අරියසාවකෝ සම්මා දිට්ඨි හෝති. අහනවා සාරිපුත්තන් වහන්සේ කොච්චරකින්ද ආර්ය ශ්‍රාවකෙක්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මමාර්ගේ පුරුදු කරන ශ්‍රාවකෙක් සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්නේ කොච්චරකින්ද? කවුද මෙහන්නේ? ප්‍රඥාවෙන් අග්‍රහිෂ්වර සාරිපුත්තන් වහන්සේ. උජුගතාස දිට්ඨි, ඒ කියන්නේ දෘෂ්ටිය ඍජුව පිහිටියා කියන එක. දෘෂ්ටිය ඍජුව පිහිටිය කියන්නේ ලෝකේ ඇත්ත මෙයයි කියලා දැක්මක් වේද, ඒ දැක්ම තුල හිත පිහිටලා තියෙනවා. වෙන මතයකින් ඒක බැහැර කරන්න බැරි විදිහට පිහිටලා තියෙනවා. සම්පූර්ණ ජීවිතයට බලපාන එක. එතන ඉඳන් වැඩින්නේ සම්මා දිට්ඨියට පස්සේ. ටික 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 භව හතක් ඇතුළත වෙන්න පුළුවන් පින්වන් පාන දක්වා මේක ක්‍රියාත්මක වෙනවා. මේ දැක්ම. එතකොට මේ ඒ දෘෂ්ටි ඍජුව පිහිටියා කියන එකත් ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතු. ධර්මයේ ගැන නොසෙල් වෙන සද්ධාවෙන් යුක්තයි කියලා කියන්නේ
ආගතු ඉමං සද්ධම්මන්ති මේ ධර්මයට පැමිණුණා කියලා කියන්නේ කොච්චරකින් දහනවා කවුද මේ අහන්නේ සාරිපුත්තයන් වහන්සේ ඒතර අපිට පේනවා පින්නොතිනි සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ ලාමක කෙනෙක් නෙවෙයි කියන එක මොකද උන්වහන්සේගේ තේර ගාථාවලම කියන මට දිවස උපදව ගන්න උමනාවක් තිබුණේ නැහැ මට මේ අහසින් යන්නේ එහෙම ඉරුදි පොදව ගන්න උමනාවක් තිබුණෙත් නෑ මට පෙර ජීවිත දකින්න විදිය දකින්න උමනාවක් තිබුණෙත් නෑ අනිත් අය හිතන්නේ කොයි විදිහට කියලා අනුන්ගේ හිත බලන්න උමනාවක් තිබුණෙත් නෑ කියනවා ඒතර උන්හාසට එක උමනාවකින් හිත තිබිලා තියෙනවා බාන්න කිසි දෙයක් නෑ එක ඉලක්කයක් තිබිලා මොකද්ද නිවන මේ රාග ද්වේෂ මොහ ගින්නින් නිදහස් වීම තිබිලා තියෙනවා බලන්න දැන් අපේ හිත දුවන්නේ විවිධ විවිධයකට ධර්ම අවබෝධයට කලින් අපිට හිතෙන්නේ මොකද්ද නේ ඊර්දියා පෙර ජීවිත බලන්න නැත්තම් කොහේ හරි ගියොත් අහන්නේ මේ අපේ මගේ පෙර ජීවිතේ කොහොමද දන්නේ පොඩ්ඩක් කියන්න තීරීද දන්නේ හාමුදුරන්ටවත් පේනවද මගෙනුත් අහනවා කෝල් කරලා මං කියනවා මේ අනේ හිමි කන්නේ මෙහෙමයි කියනවල එතකොට කල්පනා කරලා බලන්න මනුස්සය හොයනදී ඒක ලාමක දේවල් වලින් කිලිටි වෙච්ච ගතියක් නිකන් තියෙනවා එතන. නම සාරිපුත්තයන් වහන්සේ පින්වා දෙනදී බලන්නකෝ. ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ඊතර බාණ්ඩි ප්‍රඥාවමයි තියෙන්නේ. වෙන දේවල් නෑ. සම්පූර්ණ ප්‍රඥාව. සම්පූර්ණ ප්‍රඥාව. ඒ දියමන්තිය ගත්තාම දියමන්තිනි පින්වා ඒකට වෙන වෙනම කලවන්නේ නෑනේ. ये वाके उन्हाँ से की जीवित है तीन आर्थे माई वेने वेने किसी दयक ने ये तो बोलते इवन नू सारी पुत्ते अनुहान से क्यों ना मैं दम्मी कारण है वो मुकाद्दे सम्मा दीटी के ना मुकाद्दे माना कोटे रिजु ये ये सीता पीहिटिया किया ने दार्मिर पैमुना के ने कोचर की इंदहान ये तो बोल मेतनी हिट भी संग्या वहाँ से ला मट पेने विधियत आपीर पेनवा නවක පිරිසක් වෙන්ටිඩ ධර්මාර්ගයේ හික්මින පිරිසක් ඊට අදාළව තමයි මේ කරුණ ඔක්කොම පෙන්වා දීලා තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියලා තිනු අපි ඔබ වහන්සේගෙන් ওই කාරණේ දැනගන්න නම් අපි ඕන දුරක ඉඳන් එන්නම් කිව්වා. ඕන දුරක ඉඳන් එන්න. ඒ දුර කියලා කියන්නේ ගව් 100ක් නෙමෙයි, ගව් 200ක් නෙමෙයි, ගව් 400ක් නෙමෙයි. පෘථිවියෙන් එහා පැත්තේ තියෙන රටක ඉඳන් හරි එන්නම් කිව්වා. මොකටද? මේ සම්මා දිට්ඨිය උපදව ගන්න විදිය ගැන ඔබ වහන්සේකින් දැනගන්න කියලා. අපිට අල්ලපු වැටි කිනාට සීල් ගන්න මේ ධර්ම ඉගෙන ගන්න ඉන්න කිව්වොත් එනවද? එහෙම ලෝකික අර උවමනාව තියෙන්න ඕනි. මොකද්ද තියෙන්න ඕනි? උවමනාව. කියනෝ ඕන දුරක ඉඳන් එන්න. බ්‍රහ්ම ලෝකේ ඉඳන් හරි එන්නම් කියන එකයි කියන්නේ. ඊට පස්සේ කියනවා ඒ භාසිකේ භාසිතේ ඒ වචනේ අර්ථය දැනගන්න අපි එනවා කියන උනේ ඇත කියලා. ඊට පස්සේ මෙහෙම කියලා එහෙනම් සාරිපුත් යනවා කියන එහෙනම් හොද්දට අහගන්න. හොද්දට අහගන්න කියන්නේ අලස නැතුව. කඩා වැටිච්ච කයක් නැතුව. महा प्रबोधे की महा उमनाव की पिपास इन्न के निकुटे जाले लबुन वागी बड़की इन्न के निकुटे रसवत आहार मीवद्या खंपुन वागी नहीं दे किये नवा आहागांट किये नु हुदेट सीत योमला मेकित अर्थे तीरुंगांट किये मुकाद्य तीरुंगांट ने किये नु ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි බණ අහන්නේ මොකටද? ගොඩක් වෙලාවට මතක තියා ගන්න. ඔව්ද නැද්ද? තවත් එකක් ඕන් ඉගෙන ගත්තා. පින්නතුනි මෙතනදී මොකද්ද කියන්නේ? ඒ කියන දේශනේ අර්ථය ගන්න. මොකද්ද ගන්න ඕනේ? අර්ථය ගන්න. වැදගත් මොකද්ද? අර්ථය. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියන එන හොඳට අහගන්න මම කියන්නම් කියනවා අන්නිවිලිස් මහා ප්‍රඥා ඇති සාරිපුත්තයන් වහන්සේ
අර සැලලිහිණියෙකුගේ හඬින් උන්වහන්සේ මේ ධර්මපරයය විස්තර කරලා තියෙනවා. දැන් මේකේ තියෙනවා පින්නතුනි රාග ద్వේස මොහ ගැන මුල් කරගෙන සිටීම තුල සෝතාපන්න විදිය තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා ආහාර වර්ග මුල් කරගෙන සෝතාපන්න වෙන විදිය තියෙනවා. ඊට පස්සේ තියෙනවා චතුරාර්ය සත්‍ය මුල් කරගෙන සෝතාපන්න වෙන විදිය තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉපදීම මුල් කරගෙන සෝතාපන්න වෙන විදි හිතන ක්‍රමයේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා භවය ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද කියන එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා තණ්හාව ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද කියන එක තියෙනවා. ඊට පස්සේ වේදනාව ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද කියන එක තියෙනවා. ස්පර්ශය ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද? ආයතන හය ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද? විඥාන ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද? සංස්කාර ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද? ඊට පස්සේ ආශ්‍රව ගැන හිතලා සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා තියෙනවා. එතකොට මේ බලන්න මේ ක්‍රම ගොඩයි. කෙනෙකුට සංස්කාර කිව්වහම එතනින් බෑ තේරෙන්නේ. තව කෙනෙකුට වෙන දෙයක් වෙන්න පුළුවන්. ස්පර්ශේ ආයතන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාග ද්වේෂ වෙන්න පුළුවන්. එයාට තේරෙන්නේ. ඒතර අපිත් එහෙනම් මේ දේශනාවෙන් තේරුම් ගන්න ඕනේ අපිට තේරෙන තැනින් අපිට ප්‍රකට වෙන දේ හොඳට ප්‍රකට කරගන්න. සමහර අය එහෙම හොඳට කල්පනා වෙතන පිහිටනවා අත්තරිනෝ. තව එකක් පටන් ගන්නවා. ඒකත් නේ මේකත් නේ මේකත් හොඳට වඩන ගමන් අරකත් ටික ටික පුරුදු කරගන්නට ඒක දක්ෂ වෙන්න ඕනි තම මොනවද වෙන්න ඕනි දක්ෂ වෙන්න ඕනි දැන් අපි පින්නතුනි මේ දේශනාව හිමින් සැරි ඉගෙන ගමු දැන් බාණ්ඩ කොච්චර ලස්සනට නුවණ පාදවනවද කොච්චර ලස්සනට නුවණ පාදවනවාද කියන කාරණේ තේරුම් ගන්න. කොච්චර ලස්සනට චිත්ත අභ්‍යන්තරයට කතා කරනවාද කියලා බලන්න. කොච්චර ලස්සනට අර්ථය මතු කරලා ගන්නවාද කියලා බලන්න. කොච්චර ලස්සනට යෝනිසු මනසිකාරය උපදවන විදිය සකස් කරලා දෙනවාද කියලා බලන්න. කොච්චර ලස්සනට අනවශ්‍ය දේ බැහැර කරලා අවශ්‍ය දේ තුලට මිනිස්සුව ගෙන යනවාද කියලා බලන්න. කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහිම උන්වහන්සේ දේශනා කරනවා ඔන්න බලන්න පටන් ගන්න ලස්සන මුලින්ම යතෝකෝ ආවුසු අරිය ශාවකෝ එතකොට මෙතනදී විශේෂ නමක් කියන කවුද මහණෙනි යම් විලාවක යම් කාලයක මේ ආර්ය ශ්‍රාවකෙක් එතකොට අපිට පේනවා ආර්ය ශ්‍රාවකයෙක් වහම යාට මුදුන් මල්කඩ තෙරුවන. එතකොට යාගේ මූලික අදහස බුදුරජාණන් කියන ධර්මී අවබෝධ කර ගැනීම. එතන මේ ශ්‍රාවකයා මේ ශ්‍රාවකයා නේ ඔබත් ඔබේ මනසේ ඒ ස්වභාවය හදා ගන්න ඕනේ. ඒ ස්වභාවය මේ ආර්ය ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේගේ කොහොමද සම්මා දිට්ඨියට සෝතාපන්නකම උපදව ගන්නට උනා මොකක් ඇති කර ගන්නට උනන්ද සෝතාපන්න බව උපදව ගන්නට උනා කියනෝ මේ මෙන්න මේ ටික මුලින්ම කියා දෙනවා අකුසලංච පජානාති ඒතර මෙතනදී කියා දෙන්නේ මුලින්ම යා දැන ගන්නට උනේ අකුසලයේ හොඳට මොකද්ද අකුසලයේ හොඳට අවබෝධ කර ගන්න ඕනේ. එහෙම නැත්නම් දැන ගන්න ඕනේ. දැන් බලන්න ලස්සන්ට ගොඩනගන විදිහ මොකද්ද මුලින් දැන ගන්න ඕනේ? අකුසලයේ දැන ගන්න ඕනේ. හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕනේ ජීවිතේ. ඊළඟ එක තමයි කියනවා අකුසල මූලංච පජානාති. දැන් මුලින් කිව්වේ අකුසලයේ හොඳට දැනගන්න ඕනේ අකුසලයේ හොඳට අවබෝධ කරගන්න ඉන්න ඕනේ ඊට පස්සේ තව වැදගත් කාරණයක් කියනවා අකුසල මූලංච පජානාති දැන් අකුසලයේ අපි අවබෝධ කරා නම් එයා දැනගන්න ඕනේ ඒ අකුසලේ හදලා දෙන මුල මොකද්ද ගහේ උඩ අපිට පේන්නේ ගෙඩිත් පේනවා මලුත් පේනවා කඳුත් පේනවා පොත්තත් පේනවා පාටත් පේනවා ඔක්කොම පේනවා
හැබැයි ඔය ගහ පෝෂණය කරන දේ තියෙන්නේ ඇහැට පේන්නේ නැති තැනක. කොහෙද තියෙන්නේ? පොළව යට. කොහෙද තියෙන්නේ? පොළව යට. අකුසලී පේනවා. හැබැයි අල්ල ගන්න උනේ අකුසලී අඳුන ගත්තට පස්සේ තව එකක් අල්ල ගන්න තියෙනවා. මුල හොයා ගන්න උනේ. එනම් මේකෙන් අදහස් කරන්නේ මුල උදුරන්න ඕනේ කියන එකයි. මොකක්ද උදුරන්න ඕනේ? මුල. අකුසලී දැනගන්න උනේ අකුසල මුල දැනගන්න උනේ. ඊට පස්සේ කියනවා කුසලංච පජානාති. ඊට පස්සේ අනිත් පැත්ත. කුසලේ කියන්නේ මොකක්ද හොඳට අවබෝධ කරගන්න. කුසල මූලංච පජානාති. එහෙනම් ඒ කුසල් උපදින මුලත් හොයාගන්න. එහෙනම් අපිට එකෙන් පේනවා එහෙනම් කුසල් මුල මොකක් කරන්න ඕනේ? ගලවන්නද තියෙන්නේ පෝෂණය කරන්නද? අරහත් වෙට යනකම් ඒක පෝෂණය කිරිල්ලක් තියෙන්නේ. අකුසල් මුල උදුර ලයින් කිරිල්ලක් තියෙන්නේ. අවසානයේ ඒ ඔක්කොම අත්හරිනවා. එක්තරා ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ කියනවා මේ කරුණු ටික කියලා. අකුසලිය අවබෝධ කරන්න ඕනේ අකුසල මුල, කුසලිය අවබෝධ කරන්න ඕනේ කුසල මුලත් අවබෝධ. මේ ටික කියලා සාරිපුත්තයන් වහන්සේ කියනවා එත්තාවතාපිකෝ ආවුසු අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති කියනවා. අන්න ලස්සන වචනයක්. මොකද්ද කිවි? එතකින් එපමණකින් ඔහුට සම්මා දිට්ඨියෙන් යුක්ත ආර්ය ශ්‍රාවකෙක් කිව්වා. මේ බාණ්ඩ මේ තන මේ කුසල් අකුසල් දැනගන්න එක සෝතාපන්න ඵලයේ පිණිස පවතිනවා කියන එක. එහෙනම් මීට වඩා මේකේ ගැඹුරක් දුවන ඇතුළට. අපි ඒව පස්සේ ඉගෙන ගන්න. උජුගතස් දිට්ටි. මෙයාගේ දෘෂ්ටි ඍජුව පිහිටියා කියලා. ඊට පස්සේ කියනවා ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතු. ධර්මයේ ගැන නොසෙල්වෙන පැහැදීම මෙයාට පිහිටියා කියලා. ඊට පස්සේ කියනවා මොකද්ද? ආගතු ඉමං සද්ධම්මන්ති ධර්මයට ආව කියනවා. ඒ කියන්නේ සැඩපහරට මොකද්ද? වැටුණ කියන. බලන්න පින්නතුනි මතක තියාගන්නත් ලේසි. මතක තියාගන්න ලේසිද නැද්ද? අවබෝධ කරන්න අමාරුයි. මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේක තමයි විශේෂත්වය. විඥානි සිත මුල් කරගෙන අපි අවබෝධයට යන්න ඕනේ. දැන් මොනවද අවබෝධ කරගන්න තියෙන්නේ? ඔබම කියන්න බලන්න. අකුසලය අවබෝධ කරගන්න ඕනේ. අකුසල මුල ගැනත් දැනගන්න ඕනේ. කුසලය ගැන දැනගන්නටත් ඕනේ කුසල මුල. එහෙනම් මෙතන පින්නතුනි කියා දෙන්නේ හේතුඵල. මොකක්ද කියා දෙන්නේ? හේතුඵල ධර්ම ගැන කියා දෙන්නේ. පින්නතුනි එහෙමනම් මේ කුසල් අකුසල් අවබෝධ කරන්න යෑම තුල ඔහුට ප්‍රත්‍යක්ෂ වෙන්නේ මොකද්ද? හේතුඵල ධර්ම. මොකක්ද අවබෝධ වෙන්නේ? එහෙනම් අනිත්‍යතාවයේ දුක අනාත්මය කියන ත්‍රිලක්ෂණය මේ තුල ප්‍රකට වෙනවා. මේ තුල ප්‍රකට වෙනවා. පින්නතුනි අපි එහෙමනම් චූට්ටක් මේ ගැන පොඩ්ඩක් අපි දැනගමු. ඔන්න බලන්න අපිට පේනවා පින්නතුනි මේ අපි කතා කරන්නේ මෙතන අකුසල් ගැන චූට්ටක්. මේ සත්වයා දුක් විඳින්නේ මොකක් හින්දාද? සම්පූර්ණ අකුසලයේ හින්දා. මේ අකුසලයේ වැඩි වෙන්න අපිට බලපාන අපේ ඇසුර. මොකද්ද බලපාන්නේ? සම්පූර්ණ ඇසුර. දැන් ඊයේ පෙරේදා ඔය අපි දැන් ඉන්නේ ওই සූර්යව පැත්තේ ප්‍රශ්නයක් ඇති වුණොත් පින්නතුනි ඒ කාන්තෙන් රණ්ඩුවක් ඇති වුණොත් ඉතින් මරලා තමයි නතර වෙන්නේ පැත්තේ සමහර වෙලාවල් වලට. හොඳේ මිනිස්සු ඉන්නවා. නමුත් සමහර සිද්ධි තියෙනවා. ඔය ක්‍රිකට් ස්ටේඩියම් එකක් තියෙනවනේ එතන රණ්ඩුවක් ආවොත් මොකද වෙන්නේ? ඉවර තම ගහනවා මැරෙන කම්ම සමහර විට. ඒතර මේ අසපෝට එන යන හිටියා මේ අම්මා කෙනෙක්. එයාගේ පුතයි දුවෙකුයි හිටියා. මේගොල්ලෝ අසපෝට එනවා. හැබැයි වැඩිමල් දරුවෙක් හිටියා ඉන්නේ. තාත්තා ඉන්නෙත් නෑ. සමහර ලාවට එනවට දොස් කියනවා මේ ධර්මයන්ට. ඉතින් අර වැඩිමල් කෙනා බීලා හිටියා. කොහොම හරි මොකද උනේ? ඔය තනමල් විල පැත්ත ටිකක් භයානකයිනේ පින්නතුනි. අහලා තියෙනව නේද මේ පැත්තේ තියෙන જાති මොනවද? නෙළුම් මල්, පිච්ච මල්, අරලිය මල්, ඈ
එහෙමද ඇන්තූරියන් එහෙමද නෑ නෑ මොනවද ගංජා මල්ටි හරි දරුණුයි කියනෝනේ මේ පැත්ත ඉස්සර හරි දරුණුයි හරියට මේ මරණ අරෝ මේ පැත්ත ඉඳන් කවුරු හරි ත්‍රීවිල් එකේ නිකන් වෙට්ටු දාන් වගේ ආවා මෙයාල ගමින් යන්නේ මෙයාලත් බීගෙන හිටියේ අපේ ගම එහෙමද අයියන්නේ ඉස්සරහට ගිහිලා ත්‍රීවිල් එක නවත්තලා රණ්ඩුවකට පැටළුණා ඊට පස්සේ අර කෙනෙක් මොකද කරේ බැස්සා ගැහුවා මූණට ඇදගෙන වැටුණා මේ අය කළා අඩගොල්ලෝ ගියා යන්නේ ඉස්සරහට යද්දි මෙයාල මොකද කරේ අහපෝ බයික් වල පන්නලා ගිහිලා අර වාහනේ ත්‍රීවිල් එක නවත්තලා රණ්ඩුවට ගියා මොකද කරේ නියනක් අරගෙන ඇන්න ඒ පාර මොකද වුනේ එතනමයි මේ අනිත් අය දුවලා තියෙන ඒ අතර අර මේ කොතලාවල කියලා රෙකඩමි එකක් තියෙනේ ටිකක් හොඳ ළමයිනි ඉගෙන ගත්ත ළමයි යන්නේ අනේ ඒගොල්ලෝ මොකක් හරි කරලා එතනින් එන ගව රණ්ඩුවනේ බේරන්න කියලා හොඳ ගුණවන්ත ළමෙක් බැස්සා බැහැලා බේරන්න ගියා අර ගොල්ල හිතුවේ මෙයාලගේම කෙනෙක් කියලා ඇන්න යාටත් අර අහිංසකයත් මැරුණා හැබැයි පුදුමි මොකද්ද පින්වතුනි දැන් මේ දෙන්නම මැරුණනේ අර මැරිච්ච එක පුතේගේ අම්මා මං කිව්වේ පන්සලට එනවා කියලා අසපුවට එනවා මේ අම්මා උදී මට ඇවිල්ලා කියනවා එදා මලවිනිය ගෙදර තියදී ආවා මේ අම්මයි තව කෙනෙකුයි අර බාල පුතයි ඇවිල්ලා අඬන්නේ හාමුදුරනි මම උදී කාටත් නොකිය මල් වට්ටිය පූජා කරලා ගියා කියලා හොඳ සිහියෙන් හොඳට කතා කරා වයස 23ක ළමයෙක් නැති වුණේ පින්වතුනි ඔබ කියන්නේ ඔබට පුළුවන් ද ඕක කරන්න මලමිනිය තියදී අඬයි කලන්තේ දාලා වැටේ කෑ ගහයි සිහියකින් පාරේවත් ඉන්න පුළුවන්ද පොඩ්ඩක් පන්සලට ගිහින් එමු කියලා කිව්වොත් ඒ විද බෑ පින්වතුනි එහෙනම් ඒ ධර්මී ඉපදුනේ මොකෙන්ද මේ ධර්මෙන් හදලා දෙන්නේ මනස ඒතකොට පින්වතුනි අම්මට දුක්ගින්දරක් ඇති වුණාද ඒ තරුණයාගේ ජීවිතේ නැති වුණාද තවත් ජීවිතයක් බිලිගත්තද අනිත් පිරිස නියනින් අනින්න නම් එහෙනම් මිනි මරලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ හුරුව තියෙන්න නැත්තම් මිනිස්සෙට මේ බයක් නැතුව පාරක් ගහන්න බෑ හුරු නැති කෙනෙකුට එහෙනම් මොකද්ද තියෙන්නේ දරුණුකම තිබිලා තියෙන පින්නතුනි ඒ සම්පූර්ණ දුක නිර්මාණය වුණේ අකුසලින්ද කුසලින්ද අකුසලින් ඒ සම්පූර්ණ දුක්ගින්ද රිපදුණී රාග ద్వේෂ මොහින්දද නැද්ද කෙලස් වලින් තියෙන්නේ එහෙනම් පින්නතුනි රාග ద్వේෂ මොහ කියන්නේ දුකක්ද නැද්ද දුකක් එහෙනම් අකුසලයේ ගැන පහදින්ට ඕනේද කලකිරින්ට ඕනේද කලකිරින් කලකිරින්න නම් ඇත්ත දැනගන්න ඕනේ කලකිරින කෙනා තමයි අත්හැරීමට එන්නේ කොමකටද එන්නේ අත්හරින්නේ කලකිරිච්ච කෙනා එහෙනම් ඒ කලකිරීම උපදින්න නම් අකුසලයේ දැනගන්න ඕනේ අකුසල මුල දැනගන්න ඕනේ කුසලයේ දැනගන්න ඕනේ කුසල මුල දැනගන්න ඕනේ පින්වතුනි අකුසල් දුරු කරලා සසරෙන් නිදහස් වෙච්ච උත්තමයාගේ ජීවිතේ සාන්තයි ප්‍රණීතයි කොහොමද සාන්තයි ප්‍රණීතයි ඇයි ඔබ දන්නෝ ඇති එක සිද්ධියක් තියෙනවා අර අපගේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා යම් ගසක් යට වැඩෙද්දි මං හිතන්නේ ඒක බ්‍රාහ්මණියෙක් ඇවිල්ලා දකින්න බුදුරජාණන් වහන්සේ සිරිපතුල. ඉතින් මේ බ්‍රාහ්මණයා හොය හොය ඉඳලා හිටියා තමන්ගේ දුවට ගැලපෙන ස්වාමීක වෙලා හිටියා. සිරිපතුල් සටහන සහ බුදුරජාණන් වහන්සේව දැක්කාම අසාමාන්‍ය රූප ස්වභාවයක්. ගෙදර දුවනවා මොකටද? බිරිඳටත් කියලා දුවවත් සරසගෙන ඉන්ට ඇයි ගැලපෙන තරුණෙක් බ්‍රාහ්මණයට අද හම්බුණා දුවට දුවගේ රූපෙට ගැලපෙන කෙනෙක්. ඒතර ඊට ඉස්සෙල්ල දුවව බලන්න එකෙක් කෙන ආවේ නැද්ද? සිටුවරු ආදී අය ආවේ නැද්ද? ආවා. නමුත් මොකද උනේ? දුව ඊට වඩා ලස්සනයි පිනුමයි. ඒ නිසා හැම වෙලාවෙම තාත්තයි අම්මයි තරාදී දාලා දෙ මනිනවා වගේ මොකද කරන්නේ? රූපෙත් එක්කයි මෙන්නේ. ගුණයක් කරා මේව නෙවෙයි මේ අතර මොකද වෙන්නේ රූපස් ස්වභාවයෙන් අග්‍රයි කවුද බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට හිත ගියා දුවවත් ලෑස්ති කරගෙන අම්මවත් එක්කන් එනවා බ්‍රාහ්මණය
ඉවලේ අර පොළවේ තිබුණ පාසට හන්න දැකලා බැමිණිය කියනවා මේ නම් මේ ලෝකෙට ඇලෙන කෙනෙක් නෙමෙයි අපේ බ්‍රහ්මණතුමාට ලොකු වැරදීමක් කිව්වා. එතකොට බ්‍රහ්මණතුමා කියනවා තමුසේ කට වහගෙන ඉන්නවා. හැම දෙයකටම මුල් වෙන්නේ ඔයගේ කට තමයි ඉස්සර වෙන්නේ කිව්වා. දොස් කිව්වා. බලද්දී බුදුරජාණන් වහන්සේ ගසක් යට වැඩි ඉඳලා තියෙනවා. ඉදාණේ ඇවිල්ලා කතා කරලා කියන්නේ මේ දුව මේ ගැලපෙන කෙනෙක් කිව්වා මෙන්න බාර ගන්න කිව්වා. ඊට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කය මේ අසූචි පුරුපු කලයක් වගේ මම පයින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කියලා. මීට වඩා අය ආවා කියනවා තණ්හා රති රඟ ඇවිල්ලවත් මම හසුන්නේ කිව්වා. එන රාගයේ සිතින් ප්‍රහීනයි කියලා කිව්වා. එහෙනම් අකුසලත් නෑ මුලකුත් රාගය කියලා මුලකුත් නෑ. එහෙනම් උපදින්නේත් නෑ. පින්නතුනි මේ කාරණේ කියද්දි අර දෙමෝපියෝ කල්පනා කරනෝ හරි පුදුම දෙයක් නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ? මේ ජීවිත කාලේ පුරාවට එහෙම කතන්දරයක් අපි අහලා නෑ. එහෙම කරන්න පුළුවන් කියන කතන්දරයක් අපි අහලත් නෑ. අද කාලේ පව නූතන විද්‍යාවෙත් කියන්නේ මොකද්ද? හෝමෝන් වල ක්‍රියාකාරීත්වයක් එක්ක ඇති වෙන ධර්මතා ඌව ප්‍රහාණය කරන්න පුළුවන් ඒවා නෙවි. එන අපේ අයත් දන්නේ මේ ටික. මේක නැති කරන්න පුළුවන් කියන කතන්දරයක් දන්නේම නෑ. පින්නතුනි එදා මාගන්දියේ ඒ බැමිණි ඇතුලේ බමුණුතුමා පහදිද්දි ඒක කොහොමද වෙන්නේ කියලා අද වර්තමානයේ මොකද වෙන්නේ? පුළුවන් කිව්වම රාගේ ප්‍රහාණය කරන පහදිනවද? නෑ. මානසික ප්‍රශ්නයක් කියලා. ඔන්න ලෝකී. අන්න ප්‍රඥාව හොයන මොකක්ද ක්‍රමය කියලා ඇහුවා. අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ බැමිණියත් බමුණත් අනාගාමි වෙනවා. දුව ඒක අහගෙන ඉන්නවා පලිගන්ට තීරණය කරනවා. ඇයි ඒ? රූපයට අසූචි කලගෙඩිය කිව්වා. මේ කිව්වේ ඇත්තක් නේද හාමුදුරනේ නේද? පින්නතුනේ ඊට පස්සේ මොකද වෙන්නේ? චණ්ඩපජ්ජෝත කියන රජුරුවන්ව විවාහ කරගන්නවා. නමම තේරුම් ගන්න මොකද්ද? චණ්ඩ පජ්ජෝත. හරි වස කෙනෙක්. පස්සේ මේ මාගන්දියා කියන මේ රූපවත් කාන්තාව මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේට හිත පැහැදිච්ච අයටත් වෛර කරලා තියෙනවා. පස්සේ මොකද කරන්නේ? මෙයා අර සාමාවතිය තුළ පිරිස ගිනි තියලා මරනවා. ඒ වගේම තමයි මේ තැනැත්ති හරි පෞකාර වැඩ ගොඩක් කළා. රූපේ ලස්සන වුණාට හිත කැතයි. හිත කැත මොකින්ද? අකුසලින්. එතකොට මෙයා සැපක් දෙවිඳින්නේ දුකක් දෙවිඳින්නේ? දුකක් විඳිනු. අපි ද්වේෂය ඇති වෙලා ලෝකෙත් එක්ක පැටලෙන්න ගියා. කවුද ද්වේෂය ගැන කලකිරුනේ? රාගෙ මුල් කරගෙන අරුබුද අපි හිතේ ඉපදුනා. කවුද රාගෙ ගැන කලකිරුනේ? මෝහෙ මුල් කරගෙන මාන්න ආදී ධර්මතා නිසා ප්‍රශ්න ඇති කරගත්තා. කවුද මාන්නේ ගැන කලකිරුනේ? කවුද රාග ද්වේෂ මොහ අත්තරින්ට උනේ කියන ධර්මයේ ප්‍රතිපත්තියට ආවේ කවුද? නුවණ කල්පනා කළේ කවුද? අපේ හිතේ ඇතිවෙච්ච ක්‍රෝධෙත් එක්ක ලෝකෙත් එක්ක පැටලලා අදත් වෛර බඳින්නේ ලෝකයාට. සමාජ ආශා අසාධාරණකම් කියලා ලෝකෙට දොස් කියනවා. නමුත් ලෝකෙත් එක්ක පැටලෙන්න ගිය ක්‍රෝධෙට දොස් කියන්නේ නැහැ. එහෙනම් පින්නතින් ප්‍රඥාවන්තය දකින්න උණී තමන්ගේ හිතේ තියෙන අඩුපාඩුවයි. මෙන්න මේකයි විශේෂත්වයේ සම්මා දිට්ඨිය උපදවගද්දී. දැන් මොකද වෙන්නේ? මාගන්දියා දැනගත්ත බුදුරජාණන් වහන්සේ සංඝයා වැඩ ඉන්නවා. මාගන්දියා මොකද කරන්නේ? මිනිස්සුන්ට මුදල් දීලා කිව්වා බුදුරජාණන් වහන්සේ නිඳා කරහල්ලා. මෙයා හිතන් හිටියේ මෙයාගේ හිත වගේම සිතක් තමයි බුදුරජාණන් වහන්සේ තියනේ. පෘථග්ජනනි පිණුත අමු පෘථග්ජන. පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු බුදුරජාණන් වහන්සේ වඩිද්දී බුදුරජාණන් වහන්සේ නිඳා පහස කරලා තියෙනවා. තිරිසන් සත්තුන්ගේ නම් කියලා බුදුරජාණන් වහන්සේට බැනලා තියෙනවා. ඊට පස්සේ දාස ආදී නම් පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේට බැනලා තියෙනවා. නිරේ යනවා කියලා බැනලා තියෙනවා. පහත් වචන ඇති වෙන දේවල් වලින් නිඳා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රී දරාගෙන අර සාන්ත ගමනි මාවතේ වඩිද්දි පින්නතුනි මේ මිනිස්සු නිඳා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මුවේ කිසි වෙනසක් නැහැ. නින්දා අපහාස කළා කියලා සිතක ඇති වෙන වෙනසකුත් නැහැ.
ඉරියව්වල වෙනසකුත් නෑ සාන්ත භාවයේ සාන්ත භාවයමයි බුදුරජාණන් වහන්සේගේ මේගොල්ලෝ දන්නේ දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණයෙකුට ඒ බුදුරයනුත් හිත කලඹවන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දන්නේ කලඹන්න පුළුවන්කමක් නෑ කියන එක ඒගොල්ලෝ දන්නේ එයාලට වඩා කට්ටිය ආව ආලව කළා ඊට වඩා කරලෝම සුචිලෝම ලාවා බුදුරයන් වහන්සේගේ යටි මේ කකුලෙන් අල්ලලා ඈතට විසික් කරනවා කියපුවා ආවා තන්නා රති රඟ ආවා ඊට වඩා කට්ටිය ආවා දසමාර සෙනග ආවා නමුත් පින්නතුනි බුදුහිත කලඹවන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ මේගොල්ලෝ දොස් කියනවා නිඳා කරනවා අපහාස කරනවා හැබැයි පිටිපස්සේ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේට මේක දරා ගන්නට බැ ඇයි තමන්ගේ ශාස්ත්‍රණ වහන්සේ කුසලයේ අකුසලයේ පෙන්වා දෙන මෙයයි සේවනයේ කල යුත්තේ මෙයයි සේවනයේ නොකල යුත්තේ කියලා ධර්මයේ පෙන්වා දෙන මුනිවරයාට නිඳා කරන ලෝකෙට පෙරලා නිඳා නොකරන ඒ මහා මුනිවරයාට නිඳා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට දරා ගන්නට බැරුව ගියා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අපි යමු මේ ගමින් යමු කිව්වා ආනන්දේනි ඇයි අපි මේ ගමින් යන්නේ ස්වාමිනි මේ මිනිස්සු නිඳා කරනවනේ අපහාස කරනවනේ ආනන්දේනි එහෙමනම් අපි ඊළඟ ගමට ගියා කියමු එතකොට එතනදී අපිට නිඳා අපහාස කළොත් මොකද කරන්නේ ස්වාමිනි ඊළඟ නගරයට යන් ආනන්දේනි ඒ නගරෙදි එහෙම වුණොත් මොකද කරන්නේ ස්වාමිනි දඹදිව විශාලයි වෙන තැනකට යමු කිව්වා ආනන්දේනි මේක ඉවරයක් වෙන්නේ නැහැ ආනන්දේනි කිව්වා ආනන්දේනි ඉවසීම මට අයිති එකක් ඔබ නිහඬ වෙන්න කිව්වා බලන්න කියන ලස්සන වචනනේ ආනන්දේනි යුද්ධයට ගිය ඇතෙක් කිනෝ ආනන්දේනි මේ මට බයින අය කවුද කියලා ඇහුවා ස්වාමී දාසියෝ කිව්වා ඒ වගේම මේ පොඩි පොඩි කොල්ල කුරුට්ටු ටිකක් උලප්පු කරලා තියෙන කිව්වා ඉතින් ආනන්දේනි මම හරියට යුද්ධයට ගිය ඇතා ඉන්නවා ඇතාට ඊතල පාර හෙල්ල පාර වදිනවා එයා එක දරාගෙන යුද්ධේ ඉන්නෝ ආනන්දිනි මම ඇතික් ආනන්දිනි ඉවසීම මට බාරයි ඔබ නිහඬ වෙන්න කිව්වා පුදුමයිනි පොඩි වචන ඉවසන්න බැරි අපි තුන් ලෝකෙන් වැඳුම් ලබන මහා 이르දි බල පරාක්‍රමයක් ඇති ශාස්ත්‍රීය වංශී ඉපදිච්ච අසාමාන්‍ය හයියක් තියෙන කෙනෙක් බුදුරයන් වහන්සේ කියන්නේ යුද ශිල්පේ නම් කෙලවරට පැමිණිච්ච කෙනෙක් ලෝකේ කිසි කෙනෙකුට හැලහැප්පෙන්න පුළුවන් කෙනෙකුත් නෙවේ පින්නතුනි. එවන් අසාමාන්‍ය බලයක් ඇති කෙනෙක් බලවතෙක් වශයෙන් ඉදදිම අර දුබලයාගේ අර දේ පුදුමයි පින්නතුනි ඉවසනෙක්. ඒකයි බලය කියන්නේ. ආනන්දිනි මම ඇතික් ආනන්දිනි ඉවසනෙක් මට අයිති එකක් කිව්වා. ඔබ නිහඬ වෙන්න කිව්වා. ආනන්දිනි දවස් 7යි කිව්වා. පුදුමයිනි. පින්නතුනි එහෙනම් රාග ద్వේෂ මොහ නැති එක සැපයක්ද නැද්ද? සැපයක්. සැපයක් පස්සෝයේ බැනපු නිඳා කරපු අය බුදුරයන් වහන්සේ ඉවසීම දැකලා පැහැදිලා තියෙනවා. ඒ බැනපු අය ධර්මයට ඇවිල්ලා පස්සේ සෝතාපන්න වෙනවා, මහණ වෙනවා. පින්වතුනි අපිට ක්‍රෝධාදී ධර්මතාවයක් ආවොත් සිහිපත් කළ යුත්තේ කාවද? පින්වතුනි අපි ගැන කොච්චර කලකිරෙන්න ඕනිද? අපි පායට පෑගෙන දූවිල්ලකටවත් බුදුරදුන්ට ගැලපෙනවද? නෑ. ඒතරම් බලසම්පන්න ශ්‍රේෂ්ඨ උත්තමී ගිවසීම අරහිම නම් ලෝකේ ගණන්වත් ගන්න බැරි අපි උඩ පයින්නවා කියන්නේ මොන ලැජ්ජ නැති වැඩක්ද? නේ? ඒකනේ ශ්‍රද්ධාව මුල් කරගෙන කෙලස් නසන්න පුළුවන් කියන්නේ නිකන් නෙවෙයි. තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ඉවසන්න ඕන ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ ශාන්තිවාදී ක්‍රම සිහිපත් කරන්න කියන නිතර නිතර සිහිපත් කරන්න ඕනි කියන. අපි මොනවටද මේ කලබල වෙලා තියෙන්නේ? නේ? හා හොඳයි. පින්වතුනි එහෙමනම් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මොනවද පෙන්වා දෙන්නේ? කුසලිය අකුසලිය ගැන, කුසල් මුල අකුසල් මුල ගැන කියා දෙනවා. දැන් ඔන්න ලස්සන්ට කියා දෙනවා. කතමං පනාවුස අකුසලං කතමං කියන මේ අහනවා මේ අකුසලයේ කියන්නේ මොකක්ද බලන්න මුලින්ම විස්තර කරලා දෙන විදිහ කතමං අකුසල මූලං අකුසල මුල කියන්නේ මොකක්ද ඊට පස්සේ කියන කුසල් මුල කියන්නේ මොකක්ද කුසලයේ කියන්නේ මොකක්ද කුසල්
මුල කියන්නේ මොකද දැන් විස්තර කරලා දෙනවා හරි ලස්සනට කියා දෙනවා ඊට පස්සේ තමයි පින්වතුනි මේ අකුසලී ගැන පෙන්වා දීලා තියෙන්නේ අකුසලී ගැන පෙන්වා දීලා තියෙන්නේ පින්වතුනි මේවනම් විස්තර වශයෙන් ඔබට කියා දෙන්න ඕනේ කෙටියෙන් අපි තේරුම් ගනිමු මෙතනදි පෙන්වා දෙන්නේ අපිට ප්‍රකටව දකින්න තියෙන අකුසල් ටිකක් තියෙනවා එකක් තමයි කයෙන් කරන අකුසල් ඊළඟ එක තමයි වචනයෙන් කරන දේවා ඊළඟ එකද මානසික වෙන දේවා එතකොට මේවා නිතිප්පකරණේ කියා දෙන්නේ චෛතසික සහ චේතනාත්මකව එතකොට චේතනාත්මකව කියලා මෙතන එතනදි පෙන්වා දෙන්නේ චේතනාවක් මුල් කරගෙන කයින් වචනින් කරන දේවල් චේතනාත්මක විදිහට පෙන්වා දෙනවා. චෛතසික වශයෙන් පෙන්වා දෙන්නේ සිතට ආයත්ව හටගන්නේ දේවල්. ඒතකොට මේ කොටස් දෙකට වෙන්නලා වෙන් කරලා තියෙනවා. දැන් චෛතසික කියද්දි මේ සිත නිසා සිතක් ඇසුරු කරගෙන පවතින දේවල් ගැන විස්තර කරද්දිත් ඔය සිහිය විවිධ ධර්මතා ගැනත් විස්තර කිරීම තියෙනවා. එතකොට මෙතනදී පෙන්වා දෙන එකක් තමයි පින්නොතුනි අර චේතනාත්මක කය මුල් කරගෙන කරන දේවල් එකක් තමයි මොකද්ද ඔබ දන්නව මොකද්ද එකක් ප්‍රාණඝාතේ ඊට පස්සේ සොරකම කාම මිත්‍යාචාරය කියන්නේ වැරදි කාම සේවනය. ඒතකොට මේක කය මුල් කරගෙන වෙන දෙයක්. ඊට පස්සේ වචනය මුල් කරගෙන වෙන අකුසල් ටිකක් තියෙනවා. එතන අකුසල් තියෙනවා කීයද? හතරක්. දැන් කයින් වෙන්නේ තුනයි. එන අපිට පැහැදිලි හිත කැළඹුණාම තමයි කයෙන් මේක පිට වෙලා තියෙන්නේ. වචනින් මේක පිට වෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි කය වචනින් පිට වෙන එක අර අභ්‍යන්තරී කැළඹීම නවත්තනකම් මොකද්ද? නවත්තන්න බැරි එකක්. අකුසල් මුල දුරු කළ යුතුයි. දැන් මුලින්ම මේ ඔක්කොම තේරුම් ගන්න ඉස්සෙල්ලා මේ බලන්න ලස්සනට මේක වෙන් කරන විදිහ. කයෙන් ප්‍රාණඝාතේ සොරකම කාමීච්ඡාචාරි වචනින් බොරුව බොරු කීම කේලාම් කීම පරුස වචනේ සහ හිස් වචන. ඒතර බොරුව කියලා කියන්නේ දැකලා දැක්කේ නෑ කියනවා. අහලා ඇහුවේ නෑ කියනවා. දකින් නැතුව දැක්ක කියනවා. අහන් නැතුව ඇහුවා කියනවා. ආග්‍රහණය කරපුදී ආග්‍රහණි කොලේ නෑ කියනවා. රස විඳපුදී රස විඳි එතකොට මේක සම්පූර්ණ චේතනාත්මක හිතල කරන එකක් බොරුව කියන්නේ. බොරුව කියන්නේ. ඒවනම් ඔය නීතිඥ ශේස්ත්‍රීන් අය හොඳට දන්නවා. මිනිසු කියන කරන දේවල් පොලිසියින් අය දන්නවා. ආයතන වල අය දන්නවා නේ? ඔව්ද නැද්ද? ඔව්. පරක් වෙලා ඇවිල්ලා බස් එක කැඩුනා කියන්නේ. නැද්ද? බොරු. හොඳයි. බොරුව ඊට පස්සේ කේලම කියලා මෙතනදී කියන්නේ සමගියයි බිඳීමයි පින්නතේ තමන්ගේ වචනේ පාවිච්චි කරලා. ඒ අයට මේ එක එක දේවල් සත්‍යව අසත්‍ය විවිධ දේවල් කියලා බින්දුනවා. එතකොට තමන්ගේ හිතේ එතකොට අකුසලයක් තිබිය යුතුයි. ක්‍රෝධි ගොඩක් ආවොත් තමයි කේලම ඉන්නේ ගොඩක්. කේලම ගොඩක් කියන්නේ ක්‍රෝධින්. ඔය සොරකමටත් බලපාන මොකද්ද ගොඩක්? මේ ද්වේෂි ද්වේෂි බලපාන. ඊට ප්‍රාණඝාතයට ද්වේෂි බලවත් බලපාන. මේ ප්‍රාණඝාතයට ගොඩක් බලපානේ මොකද්ද? ද්වේෂි ගොඩක් බලපාන. ඊට පස්සේ ලෝභේ රාගයේ කියන එක බලපානවා හොරකමට. බොරු කියන්නේ දැන් ওই බල ලෝභ නිසා බොරු කියන්නේ අරගොල්ල මෙහිමයි කියලා මෙයාලා මෙහිමයි කියනවා. ගොඩක් බොරුව තියෙනවනේ. ඒ ඇයි? බොරු කියන්නේ බලයට ආසාවට. ඒතර ලෝභ ක්‍රියාත්මක වෙන්නේ ඇතුලේ. ආසාව තියෙන්නේ. මේව ලස්සනට විසර කරනවා මේ නිතිපකරණි පුළුවන් වුණා චුට්ටක් බලන්න. එතනත් ලස්සනට මේක කියා දෙනවා. අපි මීට අදාළව ටිකක් කතා කරන්නේ. එතකොට බොරුව තියෙනවා. තව මොකද්ද? කේලම තියෙනවා. තවත් තියෙනවා පින්නතිනි බොරුව කේලම ඊට පස්සේ පරුස වචන. පරුස කියන්නේ අර අනිත් අයගේ හිත පෑරෙන රිදෙන කුණුහරුප කියලා කියන්නේ. තෝ බොල වර පල කියලා වචන වල පාවිච්චි කරනවා. ඊට පස්සේ තවත් නරක වචන කියන්න බැරි අසෝබන වචනත් පාවිච්චි කරනවා. ඒවට කියන මොකද්ද? පරුස වචන. ඊළඟට හිස් වචන කියලා කියන්නේ මේ අවබෝධයට අදාළ නැති ඔහේ මහ විකාර දේවල් කීම. දෙතිස් කතා කියලා කියන්නේ.
ඔගොල්ලෝ දන්නු රජවරු සිටිවරු ගැන කතා ලිඳගාව වෙච්ච ඒවා ගැන කතා කුමාරිකාව ගැන කතා කුමාරියෝ ගැන කතා නළු නිළියෝ ගැන කතා මෙව මොනවද හිස් වචන වශයෙන් වෙයි සලකන්නේ. ඒතර පින්නතුනි වචනින් වෙන බොරුව කේලම පරුස වචනේ හිස් වචනේ මේවා හරි ලේසි මතක තියාගන්න. ඒතර මේවට කියනවා මේ දස අකුසල කර්මපත. ඒත පත කියලා කියන්නේ මාර්ගය කියන එකයි. එතකොට මේ අකුසල් මාර්ග තියෙනවා කීයද තියෙන්නේ 10ක් කියනවා. කයෙන් 3යි වචනෙන් 4ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පින්වතුනි මානසිකව අර චෛතසික කියලා කියන මානසික උපදින අකුසල ධර්මයන් තියෙනවා මොකක්ද? එකක් අභිජ්ජාව කියන අකුසලෙ. එතන මේ අභිජ්ජාව නිර්වචනය කරන්නේ කොහොමද? කෙත්තං වත්තුන් හිරඤ්ඤංවා ගවාසන්දාරිපෝ දාසපෝරිසං තියෝ බන්දු පුතුකාමි යෝනරු අනුගිජ්ජති. මොකද කෙත්වතු ඉඩකඩන් දාස දැසි දස්සු රන්රිදීනි මුතුමැණික් මේව තියෙන ගවයෝ හිම යම් සත්වෙක් ආස කරනු. එතන මේ ලෝකේ අපි ඉපදිච්ච ලෝකේ මෙව තියෙනවනේ. එතන අන්සතු මේ දීපල වස්තුවලට තමන්ගේ හිතේ තියෙන මොකද්ද? දැඩි ලෝභී. ඒකට කියනවා මොකද්ද? අභිජ්ජා. මොකද්ද කියන්නේ? අභිජ්ජා. ඒකන ලේසි තේරුම් ගන්න. ඒතකොට එතන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? සම්පූර්ණ ලෝභයත් එක්ක. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ලෝභයත් එක්ක තියෙන එක. ඒතන මේ රාග, ද්වේෂ, මොහ කියන අකුසල් මුල් නිසා මේ අකුසල් 10ම සිද්ධ වෙනවා. ඊට පස්සේ කියා දෙනවා මොකද්ද ඊළඟ එක? ව්‍යාපාදේ. මොකද්ද ඊළඟ එක? ව්‍යාපාදී. ව්‍යාපාදී කියන්නේ තරහා, එහෙම නැත්නම් ක්‍රෝධය. ඒතර හිතේ ක්‍රෝධය උපදින්නේ ලෝකේ දැකපු දෙයක්, අහපු දෙයක්, ආග්‍රහණේ රස විඳින දෙයක් ගැන. මොකක්ද ඒකට කියන්නේ? ක්‍රෝධය. ඒතර මේ දෙක මානසිකව බලවත් මේ අකුසල ක්‍රියාත්මකින් මානසිකව කියන එකයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? මිච්ඡා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටි. මෙලව පරලොවක් පිළිගන්නේ, පිනපව අදහන්නේ, ඊට පස්සේ අම්මා තාත්තා කියලා කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ. ඊට පස්සේ මේ විදිහට යාගේ තියෙන මොකක්ද? දැඩි මිත්‍යා දෘෂ්ටි. එහෙනම් මේවට කියන මොකක්ද? අකුසල. මොකද කියන්නේ? මේක තමයි අකුසලය. එහෙනම් සාරිපුත්තයන් වහන්සේ මුලදිම පෙන්වා දෙන්නේ මොකක් මුලින් තේරුම් ගන්න කියලාද? අකුසල් තේරුම් ගන්න. මොනව තේරුම් ගන්නද? අකුසල් තේරුම් ගන්න. දැන් අපි විකාලේ ආහාර ගන්නෑනේ. ඕද නැද්ද? 12න් පස්සේ අද සිල් ගත්තනේ. හා. ඒතර ඔබ 12න් පස්සේ ආහාර ගන්නේ ගන්න බැරිද? ඈ? ගන්න නම් පුළුවා. ඒතර අපි ආහාරය ගත්ත ප්‍රමාණයට අපි දවස ගත කරගන්න පුළුවන් විදියට. ඒ දෙයින් යැපෙමින් යා මොකද කරන්නේ? ගුණයක් වඩනවා. ඉතින් නොකා ඉන්නවා කියන එකෙන් මොකක්ද අපිට වැඩෙන ගුණේ? අන්න තීරුම් ගන්න. මේව නිකන් නෙමේ පණ වන්නේ. ආහාරයට අපේ තෘෂ්ණාව තියෙනවද නැද්ද? ආහාරය කියන්නේ මොකක්ද? කෑමක් දැක්කොත් කෙලවුනනවා රූපයක් ඇහැට. පපඩමක් කරපිංච මේ පපඩමක් හපද්දි සද්ද. එතකොට ආහිත ක්‍රියාත්මක වෙලා ඉවරයි. රම්පි කරපිංච සුවඳ නාහිට මොකද්ද? ගඳ සුවඳක්. ඊට පස්සේ මේක කද්දි දිවට රසක්, කයට බඩකින්න නිවිලා සංසිඳිලා යනු කයට පහසක්. එහෙනම් ආහාරයෙන් පිනවන්නේ ඇසයි, කනයි, නාහයයි, දිවයි, කයයි, පංචකාමී තියෙනවා. ආහාරයට ආස කරන කෙනා ආහාරය මුල් කරගෙන හොරකම් කරන්නේ නැද්ද? කඩේට ගිහිල් ඉවරලා බනිස් ගෙඩි මොකද කරන්නේ? බනිස් ගෙඩි අනිත් පැත්ත හැරලා මැද කනු. කාලා මොකද කරන්නේ? බනිස් ගෙඩිය මෙහෙම තියෙනවා. උඩින් බැලුවාම සීනි බනිස් ගෙඩි අපූර්වට තියෙනවා. නේද? කාලිවර වෙලා බනිස් ගෙඩි ටික ඔය ලෙවල් කරන ළමයි ගොඩක් කරනවක. කඩවල වල ගියම අපිත් දන්නවා ඒ කාලේ. ඉතින් මන්නම ඔබ කරලා නේ ගුටි කන්නේ. ඊට පස්සේ මේ
බනිස් ගෙඩි ටික ඔහොම ගාන ට්‍රේ එකේ තියෙනවා හිතන්නේ මේ එක බනිස් ගෙඩියක් විතරයි කාලා තියෙන අනිත් ඒවා හොඳයි කියලා මුදලාලියේ අතර කැෂියර් එක ගාව ඉඳන් කණ්ණාඩියක් තියෙනවා කණ්ණාඩි දිහා බලන් ඉන්නවා මේ පැත්තේ අපි ඉන්නේ කණ්ණාඩියට අපිව පේනවා මුදලාලි කණ්ණාඩිය දැම්මේ ඇයි එතෙන්ට මේ ලෝකේ හොරු ඉන්නේ හින්දා ඔන්න කරන වැඩ පින්නතුනි මේවා මොනවද පින්නතුනි ඈ ඕ මේවා මොනවට අයිති එකක්ද ඕ මේවා මේ මේ මිනිස්සුયો කරන අකුසල් අකුසල් සහගත දේවල් හොඳයි එතකොට කය වචනේ සිටි මේ දේවල් වෙන පින්නතුනි තවත් බොහෝ අකුසල් තියෙනවා මේවා හොඳට අඳුර ගන්න මේවා අඳුනගත්තොත් තමයි අපිට මේකෙන් හිත වෙන් කරගන්න පුළුවන් දැන් මට එක මේල් අර්නර්ස් කෙනෙක් කිය පිරිමි අයින්නේ අනේ කෙනෙක් මට කියනවා මාව මේ ඊයේ පෙරේද බණකට වඩම්මන ගම ඔන්න විස්තරයක් කිව්වා එදා තමයි මං ස්පිරිතාලවල ස්ටෝරිය දැනගත්තේ ඔබත් නොදන්නා හින්දා මම කියන්න මේ ඔක්කොම මොනවටද අයිති පින්නොතිනි හොරකමට අයිති දැන් අපි ප්‍රාණඝාතයෙන් වෙන්වීම සොරකමින් වෙන්වීම ප්‍රාණඝාතයේ හොරකම කාමී වරදව හැසිරීම බොරුව කේලම් පරුස වචන හිස් වචන ඊට පස්සේ දැඩි ලෝභී ව්‍යාපාදී කිව්වම නිකන් එහෙමනේ සමහර කෙනෙක් ඉන්නෝ එහෙම හරියට තෝරගන්නත් බෑනේ දැන් මම කෑම ගැන කිව්වනේ ඒතකොට කෑම මුල් කරගෙන මිනිස්සු හොරකම කරන්නේ නැද්ද එහෙනම් විකාලේ ආහාර ගන්නෙත් විද්දි මොකද වෙන්නේ ඒ රස තෘෂ්ණාවට පහරක් එල්ල කරනවා ගුණයක්ද නැද්ද ඒතර සීලෙ රකින්න ඕනේ ඒ අර්ථින් අවබෝධින් ඒතර රස තෘෂ්ණාව නිසා ලෝභය නිසා කය වචන හිතින් අකුසල් කරනවා ඊට පස්සේ බනිස් ටික අරහිම කාලිවල කඩ යන කීයක් බනිස් ගත්තද එකයි කෑවේ මුදලාලි කියන එකයි ප්ලේන්ටියයි කියන බොරුව කියනවද නැද්ද බනිස් ගෙඩි 10ක් විතර ඉවරයි එතන අන්න බොරුව කියපු විදිය අන්න හොරකම කරපු ලස්සන ඒ මොනව මුල් කරගෙනද විකාලේ ආහාර ගන්න ඇති වුනහම අන්න යා වින් වෙනවයි කි රස තෘෂ්ණාවට පහරක් එල්ල කරනවා විකාලේ ආහාර ගැනීමෙන් වැළකීම කියන ශික්ෂාපද ඒකට තියෙන්නේ එහෙනම් සීලෙන් පහර එල්ල කරන්නේ මොකටද රාගයට සීලෙන් පහර එල්ල වෙන්නේ මොකටද ද්වේෂයට සීලෙන් පහර ගහන්නේ මොකටද අන්න සීලය ඕනේද නැද්ද එහෙනම් නිවන කරා යන්න ඕනේ සීලයක් ගැන කතා කරන්නේ නැති දහමක් තුල ගුණයක් ගැන කතා කරන්න අපිට අමාරුයි ටිකක් දැන් තේරෙනව නේද මේවා නිකන් නෙමෙයි බුදුරයන් වහන්සේ පැණිවි කියන එක මේ බලන්න මේවා අර්ථ ගන්න ඕනේ හොඳට හිතලා එතකොට තමයි අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි එතකොට අර ස්පිරිතාලවල බිත්තර දෙනවනේ පින්වතුනි කාටද රකින්නේද මොනවටද ලෙඩ්ඩුන්ට අර පල්ලෙහැම කට්ටි ඉන්නවනේ ඉතින් එහෙම කියන්න හොඳ නැහැ හොඳ මිනිස්සු ඉන්න අය කියව හොඳ මිනිස්සු ඉන්න දෙවිවරු වගේ කට්ටියක් ඉන්නවා බිත්තර සීට්ටු දාන ලෙඩාට දෙන්නේ නැහැ ලෙඩාගේ ෆෝන් එක නැහැ බැලුවා මස්ටික දෙනවනේ අර වැඩ කරන අයට මස්ටික අරගෙන එක මස් කෑල්ලක් කුඩු කරලා හොද්දත් එක දී කියලා අනිත් අයට දීලා අනිත් මස්ටික අරගෙන වෙනම හංගනවා ගෙදර ගෙනියන්නේ ඊට පස්සේ මොකද කරන්නේ ගෙදරට කියන වැට ගාවට ඉන්න කියලා බත් එකයි බිත්තරේ මස් ටිකත් එක්ක බත් පාසල් දෙක තුනක් යවනවා ගෙදරට වෙනවද නැද්ද පින්නතුනි ඒ තැන්වල විතරන්නේ මේ ලංකාවේ මුල ඉඳන් අගට මොකද වෙන්නේ හොරකම සමා වෙන්නේ මෙව්ව කිව්වට එක මහත් එක් තැපැල් 90 එනෝ දරුව මේ 100 කෙනෙක් එයාගේ මුණුබුරව අරගෙන ඉස්කෝලට යවනවා නැවැත්ව පොලිසිය ලයිසන් එක දෙනවා කිව්වා කිව්වා මේ මෙතෙන්ට යන්නේ ලයිසන් එක පොඩ්ඩ ගේන්න බැරි ගියා මොකක් හරි කිව්වා ඊට පස්සේ කිව්වල මේ මෙහෙමයි එහෙනම් තියෙන ටික කීයක් හරි දෙනවා කිව්වල කිව්වල මහත්ය රුපියල් 50යි තියෙන්නේ කිව්වල ඇයි හදිසියනේ ගන්න එහෙනම් දෙනවා එක කිව්වල ඊට පස්සේ මේ මහත්ය පොලිසිය ඉස්සරහ ඒතර කිව්වල මේ ඔබතුමා විතර නෙමෙයි මමත් පොලිසිය හිටපු කෙනෙක්. හැබැයි අපි ওই වගේ ජරා වැඩ කරන්නේ නෑ. ඔව් යනවා යනවා කිව්වා. දැන් මේක ප්‍රසිද්ධ රහසක්ද නැද්ද? මොකක්ද ඒකයි අයිති?
හොරකම හොරකම දැන් ඇති වුණේ මොකක් හින්දාද දෙයක් තියෙනවා ඇතුලේ මුලක් ඒකෙන් ඉන්නේ ලෝභි රාගය කියන්නේ ඒකට පින්වතනි මුලේ ඉඳන් අගට හැම තැනටම පැතිරිලා අවංක කෙනෙක් හොයාගන්නවත් බෑ පර්ස් එක කුඩේ තියලා යද්දි ප්‍රේසම් වෙන්න එහෙම ලෝකයක් තියෙන්නේ ඇත්තද නැද්ද මෙවන් ලෝකයක දැන් මම ඔය කියවේ මොනවද ඒ ඔක්කොම දැන් ඔය නවීන පන්නේ ඒවා ටිකක් මම කිව්වේ අන්න අකුසලේ මුලින් හොඳට හොයාගන්න කයින් වෙන වචනෙන් වෙන සිතින් වෙන අකුසල් 10 බිත්තර සීට්ටු දැම්මත් බිත්තර ලෙඩට නොදී දුන්නත් ඒක අයිති මොකටද ඒ ක්‍රමයට උනාට අයිති හොරකමට එහෙනම් මේ 10න් තොරව නෑ අකුසලයක් ඒකයි සාරිපුත්යන් වහන්සේ මේක කියන්නේ අන්න අකුසලේ මොකක්ද ඒක අන්න අකුසලේ එතකොට ඊළඟ එක තමයි හිතින් වෙනවා කිව්වා මිත්‍යා දෘෂ්ටි කියන එකයි තරහ ලෝභය දැන් මේ අන්න වස්තුන් ගැන තියෙන ලෝභය දැන් අකුසල් 10 ඔයගලන්ට කෙටින් ඒක තේරුම් ගන්නට ඊට පස්සේ කියා දෙනවා කතමං චාවුසු අකුසල මූලම් අකුසල මූල මොකක්ද එතකොට මේ කය අපිරිසිදු උනේ ඒ විදිහට වචනේ අපිරිසිදු උනේ සිත අපිරිසිදු උනේ කවරනම් කාරණයක් චිත්තඅභ්‍යන්තරයේ තිබීම නිසාද අන්න පෙන්නන දේ එකක් කියනවා පළවෙනි එක ලෝභෝ අකුසල මූලං ලෝභය අකුසල මූලක් දෝෂෝ අකුසල මූලං ද්වේෂේ අකුසල මූලක් මෝහෝ අකුසල මූලං මෝහේ අකුසල මූලක් එහෙනම් මේක කුසල් මේක අකුසල් මුල් කියලා දන්නේ නැත්තම් මොකක්ද ඒක මෝහේ මොකක්ද ඒක මෝහේ මේක කුසල මුල කියලා දන්නේ නැත්තම් මෝහේ චේතනාව අකුසලෙත් එක්ක එකතු වෙලා කය වචන හිත හැසිරෙනවා කියලා දන්නේ නැත්තම් මෝහේ කුසල් මුල් චේතනාත්වත් එක්ක චේතනාවත් එක්ක එකතු වෙලා සිත කය වචන හැසිරෙනවා කියලා දන්නේ නැත්තම් මෝහේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තම් මෝහේ තේරෙන්නේ කියදිනේ එන රාග ద్వේස මෝහ මේ රාග ద్వේස මෝහත් එක්කයි අගතිත් තියෙන්නේ මොකද්ද ඡන්ද බය ద్వේස මෝහ ඡන්දි කියන්නේ කැමැත්තෙන් අගතියට මේ බාණ්ඩ අකුසල් මුල් ලස්සන්ට කියා දෙනවා කොහොමද ඡන්දින් අගතියට යන්නේ තමන්ගේ යාළුවා වැරදි වැඩි කළා ඒ හින්ද උඹ හින්ද මම බේර ගන්නම් කියනෝ ඇයි මේ මිත්‍රයා නිසා ඒ මොකෙන් අගතියට ගියේ ඡන්දි ඡන්දේ කියන්නේ එහෙනම් මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ ලෝභී ආසාව ලෝභී ඒදී මුල් කරගෙන ඡන්දෙන් අගතියට දේශපාලන කරන්න ගියාම ඒවා තියෙනවා මේ පැත්ත හොඳයි අර පැත්ත හොඳුනොත් මේ පැත්ත නරක ඇයි ඡන්දේ තියෙන්නේ මැදිස්ත නැහැ අන්නේන ඡන්දෙන් අගතියට යෑම ඇති වෙන්නේ ලෝභී කියන අකුසල් මුලින්ද ඡන්දෙන් අගතියට යෑම ද්වේෂේ සම්පූර්ණ අගතියට යන්නේ ව්‍යාපාදේ මුලක ඡන්ද ද්වේෂ ඊට පස්සේ බය මෝහය කියන දේ අගතියනේ මෝහය කියන අකුසල් මුලින් දැන් සතර අගති කියන අකු තියෙන්නේ මොනවා හින්දාද රාග ద్వේෂ මොහ ලස්සනයි නේ මේක ඊට පස්සේ කියනවා ලෝභය නැති කරන සමති වඩන්න කියලා ඒකට ව්‍යාපාදේ තීක්ක නැති වෙනවා මෝහය නැති කරන්න විදර්ශනා වඩන්න කියලා එතකොට අර ලෝභ ද්වේෂ ආදී තෘෂ්ණාව මුල් කරගෙන උපදින්නේ තෘෂ්ණාව නැති වෙන්නේ සමතින්. එතකොට දැන් අවිද්‍යාව මේ අවිද්‍යාව මේ තෘෂ්ණාව අත්වැල් බැඳන් තියෙන එකක් නේ. එතන මේ තෘෂ්ණාව මේ අවිද්‍යාව සහගතව අපි යන්නේ. ඒතර අවිද්‍යාව දුරු කරන්න නම් මොකද වඩන්න කියන්නේ? විදර්ශනා වඩන්න කියන්නේ. එහෙනම් විසඳුම මොකද්ද මේකට? සමතයයි විදර්ශනාව. එහෙනම් පින්නතුනි මෙතන විදර්ශනාව නැද්ද? මොකද්ද විදර්ශනාව නුවණින් සිටීම කුමක්ද සිතන්නේ හේතු ඵල එහෙනම් මොකද්ද මෙතන තියෙන ඵලය කය අපිරිසිදු වීම වචනේ අපිරිසිදු වීම සිත අපිරිසිදු වීම ඵලය හේතුව මොකද්ද රාග ద్వේෂ මොහ එහෙනම් රාග ద్వේෂ මොහ තිබුණොත් සිත කය වචනේ අපිරිසිදු වෙනවා ලස්සනයි නේ එහෙනම් යාගේ සිද්ද වෙන හැම ක්‍රියාවලියක්ම කය වචන හිතින් යන්න ඕනින් විපස්සනා ඇයි උනේ
මෙතන දැන් මගේ ලෝභ ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතන ගැටීමක් එක්ක මේ ප්‍රශ්න යන්නේ. දැන් මෝහයක් එක්ක යන්නේ මේක. කල්පනා එනවා. එහෙනම් එතන හේතුඵල ධම්මානුපස්සනාවක් තියෙනවා. හේතුඵල ධම්ම විමසීමක් තියෙනවා. අන්නේ නිසයි කුසල් අකුසල් විමසීමේදී සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙන්නේ. එන අකුසලේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අලෝභ ද්වේෂ අමෝහ කියන අකුසල් මුලුත් අනිත්‍ය දේවල් වෙනස් වෙලා යන දේවල්. හරි ලස්සනයි මේ ධර්මපදය. ඊට පස්සේ පින්වතුනි අනිත් එක තමයි අනිත් පැත්ත කියලා දෙන. කතමංචාවුස කුසලං කුසලි මොකක්ද? ඒක නම් ලීසි දැන් උගලන්ට මේව ඉගෙනගෙන තියෙනවනේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලි. සොරකමින් වෙන්වීම, වැරදි කාම සෙවණින් වෙන්වීම කුසලයක්. ඊට පස්සේ බොරු කීමෙන් වෙන්වීම, ඊට පස්සේ කේලම් කීමෙන් පරුස වචන හිස් වචන කීමෙන් වෙන්වීම කුසලයක්. ඊට පස්සේ මොකද්ද අනිත් අයගේ දේවල් වලට දැඩි ලෝභේ නැතිකම, ව්‍යාපාදී නැතිකම, ඉවසීම, කරුණාව, මෛත්‍රිය ආදීදී. ඊට පස්සේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඉතින් මෙතනම තියෙනවනේ මොකද්ද? කුසල් අකුසල්. අකුසල් මුල කුසල් නුවණ විමසුවත් දන්නවනේ මොකද්ද? ඒකත් සම්මා දිට්ඨිය. මෙලෝ පරලොවක් තියෙනවා. හේතුඵල ධම ක්‍රියාවලියක් තියෙනවා. මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට සාරිපුත්තයන් වහන්සේ මේ කරුණු 10 කය වචන හිතින් වෙන පෙන්වා දෙන්නේ කොහොමද? කුසලයක් විදිහට. එහෙනම් ඊට පස්සේ කියන කතමංචාවුස කුසල මූලක්. එහෙනම් මේ කය වචන හිත පිරිසිදු උනේ කවරණම් මුලක් තිබීම නිසාද? ඒ මුලින් තම ඕජාව අදින්නේ. පිරිසිදු ඕජාව ඇදලා ගන්න එකේ මොකක්ද? ඕජාව ඇදලා ගන්න දේ මුල අලෝභ කුසල මූලක්. අලෝභ කියන්නේ කෙත්තං වත්තුන් හිරඤ්ඤං වා ගවාසං දාස පෝරිසං තියෝ බන්දු පුතුකාමේ යෝ නරෝ අනුගිජ්ජති. යම් නරයෙක් යම් මිනිසෙක් සත්වි ගිජු වෙනවද? කෙත්වතු ඉඩකඩම් ගවයෝ දාස පෝරිස රන් රිදි නේද? මේ ලෝ මේ වස්තුන් කෙරෙහි තියෙන ලෝභේ යම් මිනිසෙක් අත්හරිනවද? ඒකට කියන මොකද්ද? අලෝභය. මොකද්ද කියන්නේ? එන අලෝභය කියන මුලකුත් අපේ තියෙනවා. ඒක වඩන්න කියන්නේ පස බුරුල් කර කර හොඳට මොකද කරන්නේ? හදලා ගන්න කියනවා අලෝභී. ඊට පස්සේ කියනවා තව එකක් අදෝසෝ කුසල මූල. මොකක්ද දීලා? ඒක ද්වේෂ නැතිකම, මෛත්‍රී වසීම මිනිසුන්ට තියෙන එකක්. එයාලා ඒක දියුණු කරේ නැති වුණාට මනුස්ස හිතේ තියෙනවා. ඊළඟ එක මොකද්ද? අමෝහය. මේ හේතුඵල ධම් පිළිබඳ දන්නා ඥානයක්. එහෙම නැත්නම් මෙලෝ පරිලව නේද? ඊට පස්සේ මේ ලෝකේ විශිෂ්ට ඥාණින් අවබෝධ කරපු උත්තමී ඉන්නවා. ආදි වශයෙන් යම් අවබෝධයක පිහිටලා කටයුතු කරනවා. දෙකට කියන මොකක් කියලාද? අමෝහය. එහෙනම් යම් මිනිසෙක් තුළ තියෙන අලෝභ ද්වේෂ අමෝහ කියන කුසල් මුල නිසා එයාගේ වචන ලස්සන වෙනවා. කායික ක්‍රියාව ලස්සන වෙනවා. සිතින් සිතනදී පිරිසිදු වෙනවා. මේ පිරිසිදු බවෙන් අපිරිසිදු බව හොදන්න කියලා. මේකෙන් තමයි හොදලා යන්නේ තියෙන්නේ. බාණ්ඩ පෙන්නන ප්‍රතිපදාව. මේක වඩද්දි වඩද්දි අරක ඈතට යනවා. නැති වෙලා නැත්තට නැති වෙන විදිහට වඩන්න කියලා. දැන් එහෙනම් ඒ ශ්‍රාවකයාට බලන්න පින්වතුනි කොච්චර ලස්සන අවබෝධයක් තියෙනවද? අක්කරේපත්ත පැත්තක එක ටැමිල් මහත්තයෙක් වහ බොන්න ගියා. පස්සේ මම ඔය යාව දන්න හින්දා යර සිංහල පොළේ ඉතින් මාත් එක්ක කතා බහ කරලා දරුවෙක් එක වහ බොන්න ගිහිල්ලා මම තමයි බේරගත්තේ. ගෙවල් දොරවල් දන්නෙත් නෑ. මොකද්ද 119 ගහලා බේරගත්තා. ඊයේ පෙරේද එන්න කියලා මං ගියා. ගියාම ඉතින් මේ අපිට එක කේවා ගේනවා, කිරි එකක් ගෙනා. මං කිව්වා කිරි 12න් පස්සේ ගන්න. ආයෙමද කියලා. දැන් මෙයාට තේ හදන්න දන්නෙත් නෑ. ඊට පස්සේ මොකද කරේ? කොකා කෝල් එකක් දුන්නා. වැළඳුවා. අපිත් එහෙමනේ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේලා වගේ සිල් දකින්න. මං කිව්වා කොහොමද? අපේ එක දවසක් නෙමෙයි දවස් 31ක් තියෙනවා කිව්වා. ඒක කාන්තාව රකින්න සීලයක් කිව්වා. ඒක කොහොමද කිව්වා? අපි එදාට ගන්නේ ওই ලූණු තම්බල වගේ පොඩි වතුරක් බීලා දවසම ඉන්නවා කිව්වා. දවස් 30ම. දැන් මෙතන පින්නතුනේ තියෙන්නේ දැන් අපිටත් හිතෙන්න පුළුවන්. ඉතින් මෙයාලත් කන්නේතු ඉන්නේ නේන. මෙයාලත් එහෙනම් මේ ලෝභෙට ආහාර තෘෂ්ණාවට තමයි පහර ගහන්නේ කියලා. ඔයාලට හිතෙන්න පුළුවන්. දැන් එයාලා දන්නවද මේ විස්තරي කුසල් මුල් අකුසල් මුල්, මේක කුසල මේක අකුසල් කියලා දන්නවද? නෑ. රාග ద్వේස මෝහ අලෝභ ద్వේස මෝහ කියලා දෙයක් දන්නවද? නෑ. එහෙනම් එයාලා ඒක දන්නේ නැතුව නොකා ඉන්නවා කියන්නේ මොකක්ද?
එහෙනම් පින්නතුනි එතනදී එන්නේ මේ එහෙම හිටියා පිරිසිදුයි කිරි බිව්වා පිරිසිදුයි එහෙනම් හොරොන්ට කිරි පොවනෝ පොලිසියට ගෙනල්ලා අවුරුද්දම කිරි පොවනෝ එල කිරි පොවනෝ දැන් හොරකම නවත්තයිද වෙයිද නැහැ ඊට පස්සේ වැරදි කාමසේන කියන බොරු කියන හොරකම් කරන මේ මිනිස්සෙක්ව ගෙන්නලා අවුරුදු පහක් බෝංචි බතුයි දෙනු නවත්තයිද ආහාරින් පිරිසිදු වෙන්නේ නැත ඒකයි මෙතන ආහාරයක් ගැන කියන්නේ නැතුව මොකද්ද කියන්නේ කුසලේ අකුසල් මේ කුසල මුල අකුසලේ අකුසල් මුල දැන් මේ කෙනා මේ දේ බල බලා හිත පිරිසිදු කරොත් පිරිසිදු වෙනවද නැද්ද අන්න පිරිසිදු වෙනවා දැන් ඔබ කියන්න බලන්න එහෙනම් මෙතන සීල ගැන කියන්නේ නැද්ද එහෙනම් සම්මා දිට්ඨියුත ආර්යකාන්ත සීලය මේ දේ දැනගත්තොත් බිහි වෙයිද නැද්ද අන්න ආර්යකාන්ත සීලය දැක්කනේද බිහි වුණ ලස්සන ප්‍රාණඝාතේ කරද්දි මොකද වෙන්නේ හිතක මොකක්ද ක්‍රියාත්මක වෙන්නේ සොරකම තියෙද්දි මොකක්ද හිතේ ක්‍රියාත්මක වෙන්නේ වැරදි කාම සේවනයේ කියන කයෙන් අපිරිසිදු වීමේදී මොකක්ද හිතේ ක්‍රියාත්මක වුණේ බොරු කේලම් පරස වචනේ වචනින් කියද්දි හිතේ මොකක්ද ක්‍රියාත්මක වෙන අකුසලී එහෙනම් ඒකෙන් වැළකෙද්දි හිතේ මොකක්ද ක්‍රියාත්මක වෙන්නේ අන්න මෙන්න මේ දැක්මින් ප්‍රාණඝාතයෙන් වින් වෙනවනම් සොරකමින් වින් වෙනවනම් බ්‍රහ්මචාරි වෙනවනම් බොරු කේලම් පරස වචන හිස් වචන කියන්නේ නැත්තම් අද අටසිල් ගන්න දවසේ සිල් සමාදන් වුණා නම් අන්න තේරුණා සමහර අය මේව දැනගෙන නෙමෙයි අටසිල් ගන්නෙ ගමේ ගොඩේ පන්සලේ සීල් රකින්න අම්මලා මේක දැනගෙනද කරන්නේ නැත නමුත් ඉතින් අවබෝධයෙන් කළොත් ඒ සීලේ මහත්ඵලයි මහානිසංසයි දැන් දැක්ක නේද පින්වතුනි රකින්න සීලේ නුවණින් සිටීම අකුසලේ නුවණින් සිටීම තුල බිහි වුණා කුමක්ද ප්‍රඥාව බිහි වුණා ඒකයි සාරිපුත්තයන් වහන්සේ කිව්වේ මට දිවස් ඕනේ නෑ මට පෙර ජීවිත දකින්න නුවණක් ඕනේ නෑ අන් අයගේ හිත කියවන්න උමනාවකුත් මට නෑ මට ඕනේ නිවන කිව්වා අර්ථය දුටු සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක නේද පින්නොත් ලස්සනට ප්‍රඥාව මතු කරන විදිය ලස්සනට ප්‍රඥාව මතු කරන විදිය පින්නොතුනි බුද්ධ දේශනා ශ්‍රවණය කිරීම සෝතාපන්න ඵලයට මගක් සකදාගාමි ඵලයට මගක් අනාගාමි ඵලයට මගක් අරහත්ත්වයට මගක් කියලා මතක තියාගන්න. අපි මේක මේ විදිහට දැනගත්තේ නැත්නම් වාඩි වෙලා වුණා කියලා ඉබේ මේක වැටහෙයිද? පින්නතුනි මේක උපදීන්නේ නුවණින් විමසීම තුලයි. එහෙනම් ආලාර කාලම් උද්දකරම පුත්‍රලා සෝතාපන්න වෙන්න ඕනේ. සමතයක් වැඩි වෙන්නේ නැද්ද ඒගොල්ලෝ? වැඩුවා. මොකද්ද නැත්තේ? මෙහෙම විමසීමක් නෑ. මෙහෙම විමසීමක් නෑ. හින්දු අය එහෙනම් සෝතාපන්න වෙන්න ඕනි. ඒ නොකා ඉන්න නොකා ඉඳිලට කිරි විතරක් බීලා සමහර වෙලාවට ඇයි මෙහෙම විමසීමක් නැත. පින්වතුනි දැන් තේරුම් ගන්නට මේ කාරණා ඔස්සේ තේරුම් ගන්නවා ශ්‍රාවකයා ඒ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මොහ අකුසල දුරු කළා අරහං වනසේක. සම්මා සම්බුද්දයි ගුරු උපදේශ නැතුව චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළා මේ ධර්මතාව අවබෝධ කළා සම්මා සම්බුද්දයි විජාචරණ සම්පන්න අනන්ත ඥානයන්ට අනුරූප හැසිරීමක් තිබුණ අහන්න දෙයක් නැහැ සුගතයි සුන්දර නිවනටපත් වුණා රාග ද්වේෂ මොහ නැති ලෝකවිදු මේ භාණ්ඩ ලෝකයේ තුල සිද්ධ වෙන දේ ලෝක කියන්නේ ආයතන හයකින් යුත් මේ ජීවිතේ දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට තියෙන හැම කෙනෙක්ගේ ජීවිතේ මේක ක්‍රියාත්මක වෙනවා මේ සකල ලෝකේ අවබෝධ කරගෙන මේ ලෝකෙට නොඇලී නිදහස් වුණා ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාති උත්තරීතර මනුස්ස රත්නේ මිනිසයා දමනී කළ මේ සත්‍ය පෙන්වා දෙමි අවියායුධයක් නෑ පින්නතුනි ඔබත් අහන් ඉන්නවා නිහඬව දමනී වුණා මේක මගේ ආශ්චර්යයක් නොවේ බුදුරජාන් වහන්සේගේ ධර්මීය ආශ්චර්යයයි ධර්මයෙන් දමනී කළා සත්තාදී මනුස්සානන් දෙවි මිනිසුන්ට දැන් දැකනේද කුසලී අකුසලී කුසල් මුල් අකුසල් මුල් පෙන්වා දෙන ගුරුවරයා දෙවි මිනිසුන්ට පෙන්වා දුන්න දෙවුරු මේව දන්නේ පින්නතුනි එන දෙවුරු සෝතාපන්න වෙනවනි බුදුරජාන් වහන්සේ දැනගෙන මේ ක්‍රමේ සෝතාපන්න වෙන්නේ සමහරට බුදුරජාන් වහන්සේ මේ ටික කිව්වහම සෝතාපන්න වුණා කියනවා ඒ පෙන්වන මගෝස්සී වැඩි දුරට සිටීම ඔහුට බාරයි ඔන්න බුද්ධ
හැංගුවා නම් මේ කුසල විතරක් කියලා කුසල් මුල කියන්නේ. අකුසල කියන අකුසල් මුල කිව්වේ නැතුව හැංගුවා නම් අපිට මොකද වෙන්නේ? අපිට අවබෝධ කරගන්න බැරි වෙනවා පිළිදී. බුද්ධ ගුරු මුෂ්ටි නැතුව කියා දුන්න භගවා මේ ගුණ දරා ගන්න තරම් භාග්‍යවන්තයි. ධර්මීය ස්වාකාතයි මනාකොට දේශනා කළා. පින්නතුනි මේ හජ්ජිද මුස්ලිම් උත්සවයට හරක් 10000ක් මවලලා තියෙනවා. නමුත් පින්නතුනි ඒගොල්ලෝ එක ප්‍රාණඝාතී අකුසලයක් කියලා දකින්නවද? රාග දේශ මොහල ක්‍රියාත්මක වීමක් කියලා දකින්නවද? නැහැ. සතා ඉන්නේ මවලා තියෙන කුණු නොවි තියාගන්නටලු කෑමට දෙයියෝ. එහෙනම් සම්මාදීට්ටියද තියෙන්නේ? අන්නේ. ස්වාක්ඛාතනේ දුරක්ඛාතයි මනාකොට දේශනා කළනේ මේ ධර්මී. දැන් බලන්න නුවණින් කල්පනා කරන කෙනෙකුට පේනවද නැද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මී ස්වාක්ඛාතයි මනාකොට දේශනා කළා කියලා? දැන් ඔබට බැරිද කුසල අකුසල ලස්සන්ට අඳුර ගන්න? රාග ද්වේෂ මොහලෙන් හිත කිලිටි වෙනවද නැද්ද? අලෝභ ද්වේෂ මොහලෙන් සිත පිරිසිදු වෙනවද නැද්ද? වෙනවා. පින්නතුනි එහෙමනම් ඔබ මට මේක කියන්න මේ දේශනාව අවසන් කරන්නට මත්තේ. ඒ මොකක්ද? රාග ද්වේෂ මොහ හිතේ පවතින්නේ ඇයි? තෘෂ්ණාව නිසායි. ඇයි ඒ? ඇසක් කනක් නාහයක් දිවක් කයක් මනසක් තියෙන මිනිස්සෙටයි රාග ද්වේෂ මොහ තියෙන. රාග ද්වේෂ මොහ තියෙන සිටි අකුසල් මුල. එන රාග ද්වේෂ මොහ උපදින්නේ කුමක් මුල් කරගෙනද? ආසාව මුල් කරගෙනයි. ඇයි එහෙම කියන්නේ? හොඳට මේක තේරුම් ගන්නට. පින්වතුනි මේ සරල උපමාවක්. ඔබ මෙතනින් යනවා එනවා. මෙතන තියෙනවා පර්චස් 20ක 30ක ඉඩමක් මේ ළඟ. කවදාවත් ඔබට ඒකට ආසාවක් ඇති වෙලා නැහැ. ඇයි ඒ? ඒක ඔබේ නොවන නිසා. හැමදාම මෙතන බණහාලි වෙරලා යද්දී එක අම්මා කෙනෙක් බලන් ඉඳලා කියනවා දුවේ පුතේ මෙහෙවරි. මම නුඹට මේ ඉඩම දෙනවා පර්චස් 20 ලියලා. දැන් ඔබට ආසාව ඇති වුණාද නැද්ද? ඇහින් දැක්ක ඉඩම හාස් ගාලා ආසාව ඇති වෙනවා. අම්මේ කොච්චරද පර්චස් 10ක්ද 20ක්ද තියෙනවා බං කියන. තවත් ආසාව කොච්චර විතර වටීද මේ පර්චස් එකක්? ලක්ෂ ගානක් කෝටි ගානක් වටී දුවේ කියනවා. හා කියනවා. රත්තරන් අම්මලා කියනවා. මෙහෙමයි ඉන්නවද කියලාත් පුදුම හිතෙනවා කියලා. දැන් මොකක්ද උපදින්නේ? අර දැකපු රූපය අහපු શબ્දිට ආසාව. වෙනද ඔතනින් ගියා කවදාවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මාසයක් දෙකක් ගියාට පස්සේ අර අම්මා කියනවා උඹට දෙන්නේ ඉඩම අපේ දරුවා රට ඉඳලා ආව යාට දුන්න කියලා. දැන් මොකද වෙන්නේ? කෝපය උපදිනවා. ඇයි බොරු කිව්වේ? මම මෙච්චර මෙතනින් පාඩුවේ ආවා ගියා නැති තුෂ්ණාව ඉපැද්දේ මුන්දලා. දැන් මොකද වෙන්නේ? ක්‍රෝධින් ඉපදිලිව ඉඳලා ඉඳලා මැරිලා ගිහිල්ලා පොළොම් පැටියක් වෙලා ඊඩෙම ඉපදිනවා. අර අම්ම හැරිමිටික ගහයද්දි දෂ්ට කර. වෙන්න බැරිද? පුළුවා. පින්නතුනි එහෙමනම් එදායි ඊඩමට ආසාව ඇති වෙද්දි නේද? ආසාව කියන්නේ ඒක මුල් කරගෙනයි ලෝභේ තියෙන්නේ. ඒ ආසාව නිසාම නේද පස්සේ ක්‍රෝධයකට පෙරළුණේ? අන්න ආසාව නැත්තම් රාග ద్వේස මොහ මුලුත් නැහැ කියනවා. හරි ලස්සනයි මේක පෙන්වා දෙන්නේ. මේ පටිච්ච සම්පාදේ හොඳට හොයලා බලන්න කොතන හරි ගැටීමක් ඇලීමක් තියෙනවා නම් බැඳීමක් එතන තියෙන්න ඕනේ ඇසින් කනින් දැකලා. දැන් පින්වතුනි සාරිපුත්තන් වහන්සේ සම්මා දිට්ඨිය මතු කළා. මේකට කියනවා මේ විදිහට නුවණින් හිතන එක අපේ ජීවිතයේ සිත කය වචනින් වෙන දේවල් ওই විදිහට නුවණින් විමසද්දී ඒකට කියනවා යෝනිසෝ මානසිකාර්ය. යෝනිසෝ මානසිකාර්ය බලපානවා මොකටද? හරියට හිරුපායන්ට කලින් අහසී රත්තරම් පාට පේනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඉර පායනවා. යෝනිසෝ මානසිකාර්යෙන් කි අදහස් වෙන්නේ මොකද්ද? ඔහු ඒකාන්තයෙන් සෝතාපන්න වෙනවාමයි මිය යන්ට කලින්. කාටවත් මාර්ගඵලයක් දෙන්න බෑ. සෝතාපන්න සකදාගාම වීම තියෙන්නේ පින්නොතනි අවබෝධයක් තුලමයි. අවබෝධයක් තුලමයි. නැතුව මේ නිකන් සමතයක් වෙලා ආ දැන් ඔයා හරි කියන එකෙන් නිවි. දැන් දැක්ක නේද කුසල් අකුසල් මුල විමසීම තුල ප්‍රඥාව වැඩින ලස්සන. ඒ ප්‍රඥාවෙන් සීලය ලස්සනට හදාගන්න විදිය, ඒ ප්‍රඥාවෙන් සමාධිය වඩන විදිය, ඒ ප්‍රඥාවෙන් ප්‍රඥා වඩන විදිය. මේ විදිහට වඩද්දී තෘෂ්ණාව ප්‍රඥාවෙන් ශේ කරලා දානවා. එයා සෝතාපන්න ඵලයට පත් වෙනවා. එහෙනම් ඔබ මේ විදිහට සාරිපුත්තයන් වහන්සේ කියා දෙනවා ආර්ය ශ්‍රාවකෙක් ওই විදිහට අකුසලයේ හොඳට දැනගත්තොත්
අකුසල් මුල දැනගත්තොත් ওই විදිහට කුසල දැනගත්තොත් කුසල් මුල දැනගත්තොත් ඒ වගේම තමයි එයාගේ මුළුමනින් මේ රාගයේ අනුසය මොකද වෙන්නේ ටික ටික ප්‍රහාණය වෙනවා හිතේ තියෙන ද්වේෂය අනුසය හිතින් නැත්තටම නැති වෙලා යද්දී ඊට පස්සේ මාන ආදී එයාගේ දිට්ටි ආදී ධර්මතා මෝහය මම මගේ කියන මේව බිඳිලා යද්දී මොකද වෙන්නේ එයා සම්පූර්ණයෙන් මොකද වෙන්නේ අවිද්‍යාව සම්පූර්ණ අභ්‍යන්තරින් දුරු කළ දානවා කියන මේ විදියට මොකද කරන්නේ මේ ජීවිතේදී මෙයා මොකද කරන්නේ දුක අවසන් කරන. ඒ රාග ද්වේෂ මොහ නැණි පින්නතනි. දැකණේ බුදුරයන වහන්සේ අර මිනිස්සු නිඳා කරද්දී ආනන්දේනි ඉවසනික මට බාරයි කිව්වා. බුදුරජාන් වහන්සේට දොස් කියන්නේ ආනන්ද සාරණසි දුක් වෙන්නේ. බුදුරයන් වහන්සේ දුක් වෙන්නේ. ඇයි ඒ? දුක උපද්දවන දෙයක් නෑ. මොකද්ද නැති හිතේ? රාග ද්වේෂ මොහ අන්නරහං අන්න සාස්තුන් වහන්සේ අන්න සාස්තුන් වහන්සේ ලෝකෙ පින්නතුනි දැක නේද එතකොට මේ විදිහට යා දුක අවසන් කරලා දානවා කියනවා බුදු මේ සාරිපුත්තන් වහන්සේ කියන අන්න එතකින් කියනවා ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්තයි ඒ වගේ මේ ඍජු දැක්මකින් යුක්තයි කියනවා ධර්මිය ගැන නොසෙල්වෙන සද්ධාවට උන් ආවා කියනවා මේ ධර්මයේ සත්‍යයි කියලා ඒ වගේම තමයි කියනවා එයා ධර්මයට පැමිණුණු කෙනෙක් කියන සෝතාපන්නයි සතර අපායෙන් මිදුණ කියනු දැන් ඔබට තියෙන ප්‍රශ්නේ මේක පින්වතුනි මේ කියපු කාරණා ටික බැලුවොත් සරලද නැද්ද ඈ සරලයි බැලුවොත් සරලයි මේ දේශනාව සරල වුණත් මේ දේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙනවා දැකීම දුෂ්කරද නැද්ද ඒකයි දුෂ්කර ඒ දුෂ්කර දේ කළොත් තමයි සෝතාපන්න වෙන්නේ අපේ අය කරන්නේ ධර්මයට නිඳා කරන හැමදේම බුද්ධ දේශන උන සූත්‍ර කියවනවා මේ දේශනාව නෙමෙයි වැරද්ද දේශනාවෙන් කියන දේ දකින්න බැරි කම එතකොට මේ තමන්ගේ සිතක් හැසිරෙන සියලු රටා අල්ලගත්ත වෙනවා ඔක්කොම අල්ලගත්තා පින්වතිනි ඔබට සම්මා දිට්ඨිය උපදව ගන්න ආකාර 16න් පළවෙනි වාරය තමයි මේ බණ වාරය තමයි කියා දුන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර ප්‍රඥාවන්තයිද බලන්න කොච්චර අනුකම්පාවයිද බලන්න වෙන කිසි දෙයක් අපේක්ෂාවකින් තොරව මට මේගොල්ලෝ අගය කරයි සත්කාර කරයි සම්මාන කරයි किसी අපේක්ෂාවකින් තොරව සත්වයා සසරින් අත් මිදීවා කියන කරුණාවෙන් සාරිපුත්තන් වහන්සේ සෝතාපන්න වීමේ පළවෙනි ක්‍රමය හඳුන්වා දුන් වගයි ඔබ හැමදිනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් දේශනාව හේතු වාසනා වේවා එමෙන්ම මේ උතුම් දේශනාව අපට පෙන්වා දුන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියනවා